පන්නනං පාපකනං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති උපන්නනං පාපකනං අකුසලානං ධම්මානං පහනාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදති කිරුවන්දනය පුරාණ රාජමහා විහාරස්ථානයෙහි අති ගෞරවනීය අපේ ලොක හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන මා ශාසන සහෝදර පරිවේණාචාර්ය ගරු කටයුතු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරුවණින් අවසරයි. මංජුල සෙනරත් මා විරුදරුවානන් ප්‍රධාන කරගත් සතර පෙරවේ දායක කාරකාදී පින්නතුනි පින්නතියනි, ලෝතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරමි, සම්බුදු සසුනේ ඉතා උත්තම කාල පරාසයක් වන වස්වාසික කාල සීමාව තුළ සිදු කරනු ලබන මහා කුසල ධර්මයන්ගේ මූලාරම්භය හැටියට වාර්ෂිකව පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ දෙවැනි දිනය අද. කාලගුණේ අයහපත් වගේ පෙවුනත් යහපත් කියලා මට හිතෙන. ලංකාවේ පැත්තකට ගම් වතුර තිබුණත් පැත්තකට නියඟය. ජලය තමයි ලෝකයේ ජීවය. එනිසා වැහි බිඳුවක් වැටෙනවා දැක්කාම වන්නියේ උපන්න මට කාෂ්ට ඉදෝරයේ තියෙන පරිසරයේ ඉන්න මට ඒක හරිම ප්‍රීතිය. අයහපත් නෙමෙයි, ඒක යහපත්. අයහපත් ඒ හීන් වැහි බිඳු වලටත් බය මිනිස්සු මේ ලෝකේ ඉන්න එක ගැන. එහෙන්දා නාකියෝ නාකියෝ තෝරලා පන්සලට එවලා හයිහත්තේ තියෙන උන්ගේවල් වල බුදි. ඒකනේ පින්නතුනි අයහපත්. එහෙම නැතුව මේ වැටෙන හීම් වැහි බින්දු නෙමෙයි. මේ මෙතන ඉන්න සියලු දෙනා ගණනය කෙරුවොත් වයෝවෘද කොටස ඇරියහම ජව සම්පන්න කොටස ඉතා අල්පයයි. එතකොට වැස්ස බාධාවක් වෙලා තියෙන්නේ කාටද කියලා පේනවා. ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් ඉගෙනගෙන
ජීවිතය හදාගන්න උවමනාව තියෙනවා නම් ඒ සඳහා වැස්ස ආවුව පින්න හුළඟ කුසගින්න පිපාසය පිළිබඳව දැඩි දැක්මක් තියාගන්න නැතුව උනන්දුවෙන් උවමනාවෙන් රත්නත්‍රයේ ගුණ අවබෝධ කරගෙන රත්නත්‍රය ආශ්‍රය කරන්ද ඒ මත පිහිටන්ඩ මහන්සි ගන්නවා. අද ඒ හිත් ඇති අය තමයි මේ ඇවිල්ලයින්. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ එක් දිනකදී එක් පුජ්‍යලයෙක් අරමුණු කරගෙන යොදුංගණන් දුර වැඩමවලා ඒ පුජ්‍යලයාගේ නිර්වාණය පිණිස කටයුතු කරලා තියෙනවා. ඒ අවස්ථාවට එක්කාසු වෙන්නේ තවත් එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද යම් විට විශාල පිරිසක්ද ඒ බුදුහාමුදුරුවන්ගේ අරමුණෙහි යුනේ නැහැ. උන්වහන්සේගේ ඉලක්කය තිබුණේ සංසාරයේ බොහෝ පින් තිබිලා ඒ පින යටපත් කරගෙන දුක් විඳින්නා වූ ඇතැම් අයව මේ මිහි මඩලේ සත්පුරුෂයෙකු කරලා සාංසාරික භවයෙන් භවයට යන කර්ම රෝගය පිළිබඳව අවබෝධ කරලා දීලා ඒ සසර ගමනින් අත මුදවන්නට. එනිසා මේ වෙලාවේ ඇවිල්ලා ඉන්න පිරිස ප්‍රමාණවත් මදී කියලා හිතුණත් අපේ ලොකු හාමුදුරුවන්ට ප්‍රධාන දායකත්වයේ දරන මංජුල පුතාට මට එහෙම හිතෙන්නේ නැහැ පුතේ. මගේ හැම රාත්‍රියකම පවත්වන ධර්මදේශනාවේ අරමුණත් එක් මිනිස්සෙක් හරි වැදගතෙක් වුණොත් නිවැරදි මිනිහෙක් වුණොත් ධර්මානුකූල වුණොත් සත්පුරුෂයෙකු ලෙස මේ සමාජය තුල ජීවත් වෙන්නට වීරිය කළොත් ඒ ඇති කියන එක. කොහොමටත් මේ බණමඩුව පිරිලා හිටියාට මෙවුන්දලා ඔක්කොම හැදෙන්නේ නැහැ කියලා මන් දන්නවා. අරටු බහැපු කරුම තියෙනවා මෙතන. ජීවිත ගමනේ වයසට ගිහිල්ලා පැහිලා මුහුකුරා ගිහිල්ලා තිබුණත් සුදුවත් ඇඳගෙන හිටියත් අර සට කපට කෛරාටික ලෝභ මිත්‍යා දෘෂ්ටික ගති අතාරින් නැති අය එමට මේ සමාජයේ ඉන්නවා. අපේ හාමුදුරුවනේ නැත්තම් ලංකාවේ ස්වාමීන් වහන්සේලා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන හා සමාජයේදී 365 දවසේම දේශනා කරන ධර්මස්කන්ධය බැලුවා මිනිස්සු හැදෙනවා නම් කොපමණ හැදේ. සමාජයේ තියෙන කටුක අද්දකීම් වේදනාබරිත සිදුවීම් අප්‍රසන්න නිවට දර්ශනයන් අපිට නොපෙනී යන්න ඕනේ. ඒ දවසින් දවස දවසින් දවස මට පේනවා වැඩි වෙන. මෙච්චර බන කියද්දි වෙනදාටත් වඩා පිළිවෙලට ඇවිල්ලා බන අහද්දි ඇයි එහෙම වෙන්නේ? අපි පුංචි කාලේ වගේ නෙවෙයිනේ පුතා. අපි පුංචි කාලේ වගේ මේ දැන් පෙරහැර එමට පවත්නවා. පුද පූජා බොහොම තියෙනවා. ධර්මදේශනාත් සමිති සමාගම් විහාරස්ථාන එවැගේම විවිධ පුජ්‍යලයන් තරාතිරමක් නැතුව විවිධ ස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්නවා. ඒ අපේ බෞද්ධයන් හැටියට. ඒ වගේම පල්ලියෙත් කෝවිලෙත් දේවාලෙත් ඒ ආගම් ලබ්ධිකයන්ද ඒ අය ඇසුරු කරන
පූජකයන් ලවා ඒ විදිහටම වැඩ කරවනවා. ඔය එක ජාතියකවත් එක ආගමකවත් පැහැදිලි වතින් සරසුණු හිත් ඇති නිර්මල මිනිසු බිහි වෙලා නැහැ. කෙලෙස් බර පුතජ්ජන මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටික රාගික හැඟීම් වැඩි. තණ්හාව ආශාව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය වාගේ මදමාන ගති දුර්ගුණයන් අපි ගාව වැඩි. මේවාගේ බණක් අහනකොට ඒ බණ අහන්න වාඩි වෙලා ඉන්න ඇත්තෝ තදංග වශයෙන් හිතට ගන්න ඕන ස්වකීය ජීවිතය ඇතුලේ යම් තියනවාද දුබලතා මකන්න. ගුණ තියෙයි නම් වර්ධනය කරන්න. එතකොට තමයි මේ ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිසංසය ප්‍රයෝජනෙ ලැබෙන්නේ. එහෙම නැතුව වාර්ෂිකව පවත්වගෙන එන පින්කම් මාලාවට අපිත් එකතු වුණා කිව්වට වැඩක් නැහැ. ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් මත දායකත්වයේ දරුවාට වැඩක් නැහැ. තමන්ගේ මළගමේදී පාංශුකූල කරගන්නට හාමුදුරුව හිතවත්ව තියාගන්නට චරිත සහතිකයක් ලියාගන්නට කියවගන්නට හාමුදුරුව හිතවත්ව තියාගන්නට පින්වතෙක් හැටියට රඟපෑවට වැඩකුත් නැහැ. අපි අවංක වෙන්න ඕන. අපිට විශ්වාසයක් තියෙන්න ඕන. හොඳ පාරිශුද්ධ දැක්මකින් සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳින් ශ්‍රවණය කරලා හොඳින්ම ධාරණය කරගෙන ඒ ධාරණය කරගත් උත්තම දහම් කරුණු දිවි ගමන පුරාවට ප්‍රායෝගික කරන්න ඕනේ. ප්‍රායෝගිකව හසුරවන්නට ඕනේ, හැසිරෙන්නට ඕනේ. එතකොටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. කර්මය සහ කර්මඵලය. කර්මය කියන්නේ ක්‍රියාව කිව්වොත් ක්‍රියාව හොඳ වුණොත් ප්‍රතිඵලය හොඳයි, ඵලය හොඳ වෙනවා. ක්‍රියාව නරක් වුණොත් ප්‍රතිඵලයත් නරකයි. කුසල අකුසල බෙදෙන්නේ එහෙම, පින්පව් බෙදෙන්නේ එහෙම. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. කර්මය කියන්නේ චේතනා. ඒ චේතනාව හොඳයි නම් ඒ හොඳ චේතනාවෙන් සිදු කරනු ලබන සියලු ක්‍රියා යහපත් වෙනවා, සංවර්ධනීය වෙනවා. මේ සමාජයට, මේ ලෝකයට, මේ සත්ව සමූහයාට පිහිට පිණිස පවතිනවා. ඒ නිසා අද දවසේ මේ ධර්මානුශාසනාවට අසුන්ගෙන සිටින ඔය අත්තු හැම දෙනාටම මෙතෙක් නොලද උතුම් ප්‍රයෝජන ලාභ පහක් හම්බෙනවා. බණ ඇව්වා, ධර්මානුශාසනාවක් ශ්‍රවණය කෙරුවාම ලැබෙනවා ලාභ පහක්. මොනවාද ඒ? මොනවාද බණ ඇව්වාම ලැබෙන ලාභ? උපාසකම්මල වර්ෂයක් වර්ෂයක් පාසා අහනවා, ඒ හින්දා ලැබිලා ඇති එමට. ඊයේත් සන්ධ්‍යා භාගයේ ලැබුණා, අදත් ලැබෙනවා. මේ විදිහට දින ගණනාවක් මුළුල්ලේම ඔබට ලැබෙනවා ඒ ලාභ. ඒ ලාභ කැමති නැති අයට කොච්චර ධර්ම ලාභය ලබන්නට අපි දිරිය වඩවන්නට හැදුවත් තමන්ට බැරි නම් ලැබෙන්නේ. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට පිහිට තමා, තමන් හිසට තම අතමයි සෙවණැල්ල. එහෙනම් ස්වකීය ජීවිතය නිර්මාණය කළ හැක්කේ ඔබටමයි. ලෝකයා විසින් ඔබට උදව් කරයි, මඟ පෙන්වයි. ඒ උදව් උපකාර මඟ පෙන්වීම ඔස්සේ ඔබ යා යුතුයි.
ඒ නිසා මයි මං අද මාතෘකාව ඇසළ පුර සඳ සිහිකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඇසළ සඳයේදී දේශනා කොට වදාළ උතුම් දහම් කාරණාවක් කියන්න හදන්න. ඒ ධර්මානුශාසනාවෙන් ලැබෙන ලාභ ටික ඔබ ගන්න. මොනවාද හම්බෙන ලාභ පහ? අද උපාසක අම්මලාටයි උපාසක අප්පච්චිලාටයි මම කියන්නේ. ඔය දන්නද ඔවුන්දලා තව ටික දවසයි ඉන්නේ. ඒ හින්දා මැරෙන්න ඉස්සෙල්ලා අලුත් එකක් කියන්න ඕනේ. ලැබෙන ලාභ පහක් අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහක් තියෙනවා. අසුතං සුනාති නොයසූ ජාති අහන්න හම්බෙනවා. මං අද කියනවා මෙතුවක් කල් අහපු නැති එව්වා අලුත් එව්වා. ඒව රජ රටින් ආපුවා. ඒ වුණත් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවක අන්තර්ගතය. ජීවිතේ අපි දන්නවා වගේ තිබුණාට පින්නතුනේ දන් නැති එව්වා බොහොමයි. මේ ලෝක විෂය අනන්තයයි. අනන්ත වූ ලෝක විෂයේ අපි මොනවද දන්නේ? සමහර විට මං කඩුල්ල බැඳ ගන්න දන්නේ පැලයක් ඉඳ ගන්න දන්නේ බතක් මාළුවක් පින්නක් ඒද ගන්න උයා ගන්න දන්නේ ඇඳුමක් පැළඳුමක් ඇඳ ගන්න දන්නේ ගමනක් බිමනක් යන්න දන්නේ ඉන්න දන්නේ කතා කරන්න දන්නේ නිකන් හිතලා බලන්න. ඒ වුණාට අපි හිතේ තියාගෙන ඉන්නවා අපි සර්වඥ කියලා. සියල්ල දත් විදිහට තමයි හැසිරෙන්නේ. අම්මත් හිතනවා ගෙදර එහෙම, තාත්තත් හිතනවා ගෙදර එහෙම, සමහර දරුවෝත් හිතනවා ගෙදර එහෙම. අම්මලා තාත්තලා මොනවද දන්නේ? ඔයාලට තේරෙන්නේ නැහැ මේවා කියලා කියන දරුවෝ ඉන්නවනේ. ඒ තරම් ඔළුව ඉදිමිලා ප්‍රමාණයේ ඉක්ම ගිහිල්ලා අවසානයේ වලට වැටුණාට පස්සේ විනාශ වුණාට පස්සේ ආන් කෙඳිරි ගානවා. අය පුළුවන් අය බෑ ගැටලු හදාගන්න නැතුව ඉන්න තරමට ලේසි. ගැටලු හදාගත්තට පස්සේ ලිහන්න අමාරුයි. ලෙඩක් හදාගන්න නැතුව හිටියොත් හොඳයි, හැදුනට පස්සේ අමාරුයි. ඒ නිසාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිබත භික්කවේ. ධර්මය විතර ඖෂධයක් මේ විශ්වයේ නැහැ. එය ජීවිතය තුල තියාගෙන ලබාගෙන කායික රෝග සහ මානසික රෝග දෙකම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අතෝ කායික රෝග නම් අඩුයි, මානසික රෝග ඔයාලට වැඩි. මෙතන ඉන්න ඔක්කොම පිස්සු අපේ හාඳුරු. මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නව නේද? ඔක්කොම පිස්සු නෑ ස්වාමීන් වහන්සේ. එහෙම එකක් අපිට නෑ කියලා ඔබ හිතයි. ඒ හිතුවට මට පේනවා, ඒ හිතුවට මට පේනවා ඔබට එහෙම පිස්සුවක් තියෙනවා. මම මේක හිතලා කියනව නෙමෙයි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම කෙලෙස් බර මිනිස්සුන්ට උම්මත්තක භාවය. පිස්සු දිනවලු එක එක පිස්සු දිනව ඇත්තටම නැද්ද කියලා බලන්න. ඔය ගෙදර ගිහිල්ලා ඔයාලා අද බණ අහලා ගෙදර ගිහිල්ලා බලන්න ඔයාලට පිස්සු නෙමෙයිද කියලා. වැඩ ගන්න නැති බඩු ගේ ඇතුලේ කොච්චර ඇද්ද? නෝනායි මහත්තයයි දෙන්නම සමගියෙන් ගිහිල්ලා අල්මාරි වල දොරවල් අරින්ද ඇරලා මහත්තයාගේ ඇඳුම් එක ගොඩකට දාන්න, නෝනාගේ ඇඳුම් තව ගොඩකට දාන්න, දාලා බලන්න ප්‍රමාණය. මහත්තයාගේ ඇඳුම් මාරි පෙට්ටියකට දාලා වැහුවාකි. නෝනාගේ ඇඳුම් 10 කාමරයක්වත් ඕනේ පුරවන්න. පිස්සු නෙමෙයිද බලන්නකෝ. ඒත් භාගෙට හෙළුවෙන්නේ යන්නේ.
ඒ එච්චර ඇඳුම් තිබ්බා වුණත් බාගෙට හෙළුවෙන් තමයි මහ මග යන්නේ. ඒ තරම් නරක ආදියක් තියෙනවා. කෑම කන්නේ අපිට ඕනෑවට නෙමෙයි, ලෝකෙට ඕනෑවට. බඩු මුට්ටු ගන්නෙ ගේ දොර හදන්නේ අපිට උවමනාවට නෙමෙයි, ලෝකෙට ඕනෑවට. අපිට උවමනාවට හදාගත්තා නම් ජීවත් වෙන්න අවැසි පහසු වටපිටාවක් ඇති ක්‍රමයකට අපි නිර්මාණය වෙනවා. එතකොට ගැටලු නැහැ. දැන් බලන්නක ඔයාලට වෙලා තියෙන දේ, අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජ, ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. තියනද විවේකයක් ඉස්පාසුවක් නැහැ, සැනසීමක් සතුටක් එහෙම එකක් ජීවිතේට දැනෙන්නේ. අවිවේකීව හිස් ලූලු අත දුවනවා නානා ප්‍රකාර අවශ්‍යතා ඉටු කරගන්න කියලා. ඒ කොපමණ ඉටු කරගන්න හැදුවත් මරණය දක්වාම ඔබට ඉවරයක් නැති අවශ්‍යතා එකතු වෙලා තියෙන හින්දා ඒ ගොරහැඩි මේ ලෝකය ගැන, පිස්සෝ වාගේ ඒ මේ අත දුවන මේ ලෝකය ගැන නොදන්නා ගොඩක් ජාති බණ අහනකොට ඉගෙන ගත්තා කියලා. සුතං පරියෝදපේති, බාගෙට දන්න ඒවා පූර්ණ වෙනවා. මොනවාද අප්පච්චි බාගෙට දන්න දේවල්? අපි කොටසක් දන්නෙම නැහැ. දන්න එව්වා තියෙනවනේ, එව්වා බාගෙට. එකක්වත්ම නැහැ හරියට දන්න ඒවා, ඔක්කොම බාගෙට. මේ මල් එක ලස්සන, ඒක මෙතන තියලා තිබ්බේ. ඇයි ඒක මෙතන තිබ්බේ? අතන තියන්න නැතුව ඒක මෙතන තිබ්බේ ඇයි? දන්නේ නැහැ. මන් දන්නවා. දන්නෝ ඇති. ඒ දන්න එක වැරදි කියලා මන් දන්නවා. මෙතන තිබ්බේ ලස්සනට. මල් තියන්නේ ලස්සනටද? මල් තියන්නේ ලස්සනටද? උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ. උස්මිනිසුන් කුස්පුරවන බස්දොඩවන සිත් පිනවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරණේ. මල් ලෙව්වට නෙවෙයි. එහෙනම් මල් මොනවටද? මල් පූජා කරන්න. කොහාටද? එතකොට අර සොහොන් පිටියේ සොහොන් වලවල් උඩ තියලා තියෙන සොහොන් පිටියේ සොහොන් වල සුද්ධ කරලා ඒක උඩත් තියලා තියෙනවා, මෙතනත් තියලා තියෙනවා, බෝධීන් වහන්සේ ගාවත් තියෙනවා, චෛත්‍ය ගාවත් තියෙනවා. ඔබට හිතුනහම විවිධ ගස් ගාවත් තියලා තියෙනවා. මං කියනවා කමක් නෑ කියලා. සෝනේ තිබ්බත් කමක් නෑ, බුදුහාමුදුරුවන්ගේ ශ්‍රීපා පද්මේ ළඟ තිබ්බත් කමක් නෑ. සිද්ධ වෙන පින එකම විදිහට දකින්න පුළුවන් නම් ඒක තමයි වටිනාකම. කොතනක පිදුවත් මුනිඳුන් උදෙසා, කොතනක පිදුවත් මුනිඳුන් උදෙසා. හැබැයි ඒකට සද්ධාව ඕනේ. ඒකට සද්ධාව ඕනේ. සද්ධාය භික්කවේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. බොහොම පින් සිද්ධ වෙනවා එවැනි උතුම් දැක්මක් තියෙන මිනිස්සුන්ට සදහැති සිත පහළ වෙනකොටම. ඇයි මල් පූජා කරන්නේ? මං අහගෙන හිටියේ අපේ හාමුදුරුවෝ පූජා කරවනවා. ඇයි මල් පූජා කරේ?
මල් පූජා කරන්නේ මල් පරවෙනවා බලන්න. මල් පූජා කරන්නේ මල් පරවෙනවා බලන්න. ඇයි පරවෙනවා බලන්නේ? ඔව්. මා විසින් මේ තබන ලද පූජා කරන ලද මේ පැහැබර පිපුණු සුවඳ දැති මල් ලෝතුරු බුදු පියාණන් වහන්සේ අභියස යම්සේ හැකිලේද පරවේද මියයයිද එලෙසින් මගේ කියා අල්ලාගෙන තියෙන මේ ශරීරය ඇති දැඩි කරන පෝෂණය කරන රකින්න බලන සරසන මේ ශරීරය මටත් හොරෙන් ක්‍රමයෙන් වියකි ගිලිහි ගිලන්දි මරණය වැළඳ ගන්නා බව මම දනිමි. අනිත්‍ය වූ මේ ලෝකයෙහි නිත්‍ය කිසිවක් නැති බව ලෝතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දර්ශනය උගන්වා ඇති පරිද්දෙන්ම සත්‍යයකි කියලා නුවණ දියුණු කොට මල් පරවෙනවා දිහා බලාගෙන අනිත්‍ය වූ මේ ලෝක ධාතුව ගැන දකින්ද බවුන් වඩන්න තියෙන වෙලාව. මල් පූජා කිරීමේ අරමුණ ඒක. කවුද එහෙම කෙරුවේ? මේ ජීවිත ගමනේදී කවුද එහෙම කෙරුවේ? මේ නාකි වෙනකම් මෙවුන්දලා මල් ගෙනාවා, පූජා කෙරුවා, කිව්වා ගාථා, පැන්නා ගියා. අය බැලුවද පරවේ කියලා? ඒවා බලන්නේ අපේ හඳුරු හෙට උදේ. අපේ හඳුරු හෙට උදේ මල් ආසනේ යස් කරලා සුද්ධ කරලා මල් ටික අයින් කරලා අලුත් මල් තියන්නේ විහාර මන්දිරේ හදනවා. ඒ හදාපු විහාර මන්දිරයට ඇවිල්ලා ඔබ ආයෙත් අලුත් මල් ටිකක් තියලා අර විදිහටම රඟපාලා පැනලා යනවා. ඒකෙන් එහා සත්‍ය අවබෝධයක් ලබන්න ඒ ඔස්සේ ප්‍රායෝගිකව දැනුමක් ලබන්න අපි ක්‍රියාත්මක වෙලා නැහැ. මම එකයි කියුවේ බාගෙට දන්නේ කියලා. ඒ ධර්මානුකූල පැත්තෙන් සමාජීය වශයෙන් ඔබ ඔබේ ජීවිතය දන්නවද? මෙතන පිරිමි ඉන්නවා, ගැහණු ඉන්නවා. ජාති දෙකයිනේ, පිරිමි ගැහණු. ඒ පිරිමි අයගේ භූමිකාවට, පිරිමි චරිතයට ලැබෙන භූමිකා ඒ වයස් කාණ්ඩෙදී බොහොමයි. බිලුඳු, කැටවර, තරුණ, මැදියම්, මහලු මේ අවදි ඇතුලේ ඔබ පිරිමි දරුවෙක්, තරුණ දරුවෙක්, විවාහක ස්වාමියෙක්, සමහර විට පෙම්වතෙක්, පෙම්වතියක්, එවැගේම තාත්තා කෙනෙක්, අත්තප්පා කෙනෙක් වගේ බොහෝ භූමිකා ඔබට ලැබෙනවා. ගැහණියකටත් ලැදරියක් වැඩිවිය පැමිණුණු හොඳ චරිතයක් තියෙනවා. වැඩිවිය පැමිණිච්ච ගෑන් ළමයිට ලස්සන නමක් තියෙනවා. මොකක්ද? මොකද අයට කියන්නේ? වැඩිවිය පැමිණිච්ච සුන්දර ගෑනු දැරිවියන්ට මුන්දලා හෙට එලි වෙනකන් කිව්වත් එක එක එව්වා. ඕනෑ එක කියන්නේ මන් දන්නවා. ඒ වුන්දලාගේ ඔළුවේ තියෙන්නේ අර බොහෝ අපි භාවිත කරන සමහර විට පළක් නැති අරුත් නැති වදන්. සුන්දරම නම පුතේ ගෑනු දැරිවියෙකුට තියෙන බඹසර කුමරිය. බඹසර කුමරිය මං හරි ආසයි ඒ නමට. පිරිමි දරුවන්ට තියෙනවා බඹසර කුමරු කියලා. බඹසර වයස ගත කරන කාලය කුමර කුමරියා විවාහයත් එක්ක ඉතාම පාරිශුද්ධ හීලෑ විනයගරුක කාලයක් තියෙන්න ඕන පුතා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව්බඹ විහරණයෙන් තාරුණ්‍යයට ලෑස්ති වෙන සොඳුරු බර වයස. මට මතකයි එක තැනක අමරදේව මාත්‍යා කියනවා, සඳවරෙන් නොරෙන් හොරෙන්
බලා වලාරු දෙක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා සියෝ ළඟම වෙලි මගේ නොහිම් හිතලේ ඔබේ නෙත යදී මාත් වියරුවෙන් සඳ හොරෙන් 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 බලා වලාරු දෙක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියඹු වැල්ලි ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසින් සඳ හොරෙන් 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 බලා වලාරු දෙක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා ඔක හරි ලස්සන සින්දුවක් මට නම් සූත්‍රයක් වගේ ඒ තරම්ම ලස්සන මේක කියන්නේ ගෑනු ළමයින්ගේ සහ පිරිමි ළමයින්ගේ බඹසර වයස ගැන ඒව ගැන අවබෝධයක් නැති ගෑනු දැරිවියෝ සහ පිරිමි දරුවෝ තමයි දැන් ලංකාවේ ගොඩක් ඉන්නේ මට මතකයි මධ්‍යම පළාතේක ඉස්කෝලේක ගෑනු දැරිවියෝ 43 දෙනෙක් ළමයි හම්බෙන්නේ හිටියා පහුගිය කාලේ එක අවුරුද්දක් ඇතුලේ 43ක් සාමාන්‍ය පෙළ උසස් පෙළ දැරිවියෝ බබාලා හම්බෙන්නේ හිටියා ඒ විද්‍යාලයේ පිරිමි දරුවෝ ඒවට සම්බන්ධ නැ මේ නගරේ තැන් තැන් වල මම්මාවත් වල හිටපු රස්තිය අධිකාරී සමහර විට වාහන වල රියදුරු සමහර විට පුංචි පුංචි වෙළඳ ව්‍යාපාරිකයෝ තමයි ඒවට දායකත්වයේ දීලා තිබ්බේ මේ විදිහ අවාසනාවන්ත වපසරියක් ඇතුලේ අපේ දරුවන්ගේ කුමර බඹසර කුමරි බඹසර නැති වෙලා විනාශ වෙලා ඒ හරහා ජීවන දර්ශනයම ජීවන ගමනම සමාජ තලයම ගැටුම්කාරී තැනකට ඇවිල්ලා වරද කාගේද කුමරාගේවත් කුමරියගේවත් නෙමෙයි ඒ කුමරා නිර්මාණය කරන ඒ කුමරුන්ගේ කුමරියන්ගේ දෙමව්පියන් පුබ්බාචරිය කියන උත්තම මුල් ගුරුවර පදවියේ යුතුකම ඉටු කරලා නැහැ සංස්කෘතිය දරුවට පෙන්වුවේ නැහැ ආගම දහම දරුවට පෙන්වුවේ නැහැ ජාතිකත්වය දරුවට පෙන්වුවේ නැහැ දිවි ගමනක අරුත නොපෙන්වා මහමගට තල්ලු කළාම ඒ දරුවෝ යන්නේ බොහෝ විට නොහොඹිනා ගමනක ඒක පේනවා අපේ කාලේ විද්‍යාලයක විභාගෙ ලියනවා කියලා කියන්නේ මහා මංගල්‍යයකට සම්බන්ධ වෙන මහා පින්කමකට සම්බන්ධ වෙන අවස්ථාවක් හැටියට අපි දැක්කේ තුනුරුවන් වන්දනා කරලා දෙවියන්ට පින් දීලා ගුරු දෙගුරුන් නැමදලා විභාගෙට වාඩි වෙනවා හදේ ප්‍රීතියෙන් දැන් විභාගෙ ලියනකොට STF එකෙන් විශේෂ පොලිස් බලකායෙන් යුද හමුදාවෙන් නාවික හමුදාවෙන් ශ්‍රී ලංකා පොලිසිය මුරට දාලා විභාගෙට වාඩි කරවන
විභාගය ලියලා ඉස්කෝලෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ කුඩු කරනවලු. අල්ලපු ඉස්කෝලේ ළමයින්ට ගහලා මරන්න හදනවා. ගෑනු දැරිවියන්ගේ බාලක විද්‍යාලවලින් බාලිකා විද්‍යාලවලට පයින්නෝ. පැනලා හිරි අර කරනවා. අවුරුදු 16යි වයස. මේ වයසේ දරුවෙක් මෙහෙම කරයි කියලා අපි කුඩා කාලේ හීනකින්වත් දැක්කේ නැහැ. මා කුඩා කාලේ එච්චර දුර නෙමෙයි. මං සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ 1984 85 වසරවල. මට දැන් වයස අවුරුදු 48යි. අපේ මෙතන ඉන්න මට වඩා වැඩි මල් අයට තමන්ගේ ග්‍රාමීය ජීවිතයේ ශිෂ්‍ය ජීවිතයේ මතක් කෙරුවොත් ඔබට පෙනේ අද ශිෂ්‍ය ජීවිතවල අද සමාජයේ තියෙන ඒ වයස් කාණ්ඩය සහ ඔබේ වයස් කාණ්ඩය හොඳ කෝකද කියලා ඔබටම හිතෙනවා ඇති. නරකාදියට ගෙන ගිය මේ ජීවිත නරකාදියට වැටුනේ පින්නතුනේ අපි මේ ලෝකේ දන්නවා වගේ හිටියාට බාගෙට දන්නා නිසා. දන්නා දේ බාගෙට දන්න. දරුවා ගෙනියන්න ඕනෑ ඉදිරියට. හැබැයි සල්ලි තියෙන ලොකු පුටුවකට නෙමෙයි. ගුණගරුක සත්පුරුෂයෙකු හැටියට. සල්ලි නැතුවට කමන්නේ. ලොකු පුටුවක් නැතුවට කමන්නේ. අහස උසට ගොඩ නැගුණු මන්දිරයක් නැතුවට කමක් නැහැ. සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් සමාජයට පරිසරයට හිතයිසි. සමාජයේ පරිසරයේ ආදරය කරන හැදූ වැඩූ කුල පරම්පරාවට ගෞරවය ලැබෙන වන්දනීය චරිතයක් සමාජයේ ඉන්නවා නම් ඒක තමයි වටිනේ. එතෙන්ට අරන් යන්න මහන්සි ගන්නවා. ඒ නිසා ගෙදරක ඉන්න පිරිමියාත් ගැහැණියත් වැඩිහිටි හැටියට ඉන්න අම්මත් තාත්තත් ආච්චිත් සීයත් ලොකු වගකීමක් තියෙන පිරිසක් හැටියට කටයුතු කරනවා. ගෙදර බුදුන් ඔබ. ගෙදර බුදුන් ඔබ කවුද? ගෙදර බුදුන් කවුද? අම්මා. එතකොට තාත්තා? අරුන්ද බුදුන්. මෙවුන්ද? ඈ? එවුන්ද දේවදත්ත? අරුන්ද බුදුන් ලුවපච්චි? මෙවුන්ද දේවදත්ත? ගෙදරකම කරුමේ අදපු එකා දේවදත්තද? නෑ නෑ, උන්දටත් වටිනාකමක් තියෙන්න ඕනේ. අම්මා බුදුන්න ඇත්තටම ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්න දේශනා කොට වදාලා අම්මා ගෙදර බුදුන්. එතකොට තාත්තා? ගෙදර බුදුන් අම්මා දන ගහලා වඳිනවා තාත්තට. ඔයාලා දැකලා ඇතිනේ කිරිවන්දනීය කොහමද මන් දන්නේ. අපේ පැත්තේ එහෙම තියෙනවා. මේ අලුත් ගෑනු නම් උද්දච්ච කොමට වඳින්නේ නැහැ. මිනිහට වඳිනවාද? ජීවිතේට හිතලා බලන්නකො. වඳින්නේ නැහැ. පුදුම උඩඟු කොමක් තියෙන්නේ. තමන්ගේ ඉන්න තැන මතක නැහැ. ඉන්න ඕන තැන මතකත් නැහැ. ගිහිලා ඉන්නේ උඩ. හැබැයි ගෙදර බුදුන් අම්මා කියලා කිව්වොත් ඒ උන්දල හරි සතුටුයි. ඒ සතුට ඔබට ලැබුණේ කා හින්දාද? ස්වාමියා හින්දා. හැම ගෑණියෙක්ම බුදු වුණා නම් බුදු වුණේ තමන්ගේ ස්වාමියා හින්දා. ඔබට දරුවෙක් ලැබුණාම තමා මව් පදවිය ලැබෙන්නේ. ඒ මව්කමට තමා ගෙදර බුදු පදවිය ලැබෙන්නේ. මවකගේ දරුවාගේ උරුමය තියෙන්නේ තාත්තාට. ඔබට ඒ බුදු බව ලබන්නට විවරණ දුන්න බුදුන්ගේ බුදුන් අප්පච්චි හින්දා අම්මා දන ගහලා වඳිනවා මට බුදු බව ලබා දුන් පින්වතාව බයි කියන. ඒ තරම් පුණ්‍යවන්තයි ගෙදර. අම්මයි අප්පච්චි දෙන්න පූජනීය විදියට හැසිරෙනකොට ඒ දකින දරුවෝ දන ගහලා වඳින්න මැලි වෙන්නේ. අම්මා දන ගහනකොට පොඩි එකා දන ගගා ඇවිල්ලානේ වැටෙන්නේ. ඒක නිබඳවම ඇහැට පේනකොට වටිනාකමක් තියෙනවා. මම මේ පහුගිය දවස්වල කොරියාවේ හිටියේ. කොරියාවේ මිනිස්සු ආචාරශීලී.
කවුරු හරි මුණ ගැහුණාම ඔබට සුභ උදෑසනක්, ඔබට සුභ මධ්‍යහනයක්, ඔබට සුභ සන්ධ්‍යාවක්, ඔබට සුභ රාත්‍රියක් කියලා හම්බ වෙනකොටම ආමන්ත්‍රණය කරනවා. හම්බ වෙලා ආපහු යන්න හදනකොට කඩේකින් බඩු ගත්තත්, බස් එකේ ටිකට් එක අරගෙන බැහැලා ගියත්, කොහේ හරි මුණ ගැහිලා ඒ සංසිද්ධියෙන් නික්ම යනකොට කියනවා ඔබට සුභ ගමන් කියලා. ඒක කොතනකදීවත් නොලැබෙන්නේ. ලක්ෂ ගානක් අධිවේගී මාර්ගවල වාහන යනවා, බිල් කඩන තැනින් ආපහු පිටව යන තැනින් මේ දෙපොළෙම කාන්තාවමයි ඉන්නේ. ඒ එන එන රියදුරාට කියනවා නේ, හැම වාහනයකම එන රියදුරාට එහෙම කියනවා. අපේ කියන්නම් හරිද කට, හරි කට. උන්දලාගේ තියෙන උද්දච්චකම බැලුව හැකි. ඉහළ ඉන්නේ කාර්යාලයකට ගියපුවාම බලන්න. හාඳුරුව ගියත් ඒ උන්දලා නැගිටින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වගේ ඉන්නේ. ඒ තරම් අපි ගරා වැටිලා සමහර තැන්වලදී. නිහතමානී නෑ. ලෝකේ එතකොට ආදරය කරන්නේ. මම ඒක කිව්වේ ගිරවෙක් හිටියා එක ආයතනයක. අපි ඒ ආයතනයට යනකොට කූඩුවේ හිටපු ගිරවා හයියෙන් තටු ගහලා කියනවා ඔබට සුබ උදෑසනක් කියලා. අපි ඒ ආයතනයට ගිහිල්ලා ආයතනය බලලා එළියට එනකොට ගිරවා කියනවා ඔළුව නමලා ඔබට සුබ ගමන් කියලා. ඔබට සුබ ගමන් කියලා කිව්වා. බලන්නකෝ දැකපු සංසිද්ධිය, සමාජයේ ඉඳලා දැකපු සංසිද්ධිය. එහෙම ආකල්පයක් මිනිසු ගාව තියෙනවා කියලා අර තිරිසන් සතා ඉගෙනගෙන ඒක අනුකරණය කරලා කරනවා. ඔබේ මේ ධනගාන කිරිසප්පයෝ මනුස්ස පැටව වෙච්චාම අම්මයි තාත්තයි දෙන්න කරන දේ කොච්චරනම් අනුකරණය කරයිද? ආකල්ප කොච්චර දියුණු කරගනේද? සත්පුරුෂ බොදුණුවෙක් වෙයිද? සංසාරයේ පිනට හම්බෙච්චි මනුස්ස ජීවිතයට කොච්චර අර්ථයක් දෙයිද? ඒ වටිනාකම අපේ ගෙපැලෙන් නික්ම ගියේ රත්නත්‍රයට තිබුණු ගෞරවය, තුනුරුවන්ට තිබුණු ගෞරවය, බුදුහාමුදුරුවන්ට, ධර්මයට, මහා සංඝරුවනට තිබුණු ගෞරවය ඔබ අතරින් ගිලිහිලා ගියාට පස්සේ. එහෙන්දා බාගෙට දන්න ගොඩක් ಜಾති තියෙනවා අපච්චි, ඉගෙන ගන්න. බණහන කොටේ වාසනාව ලැබෙනවා. කංකම් විතරති, සැක නැති වෙනවා, සැක දුරු වෙනවා. භාග්‍යවත් වූ ලෞතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව, මහසංගරුවන පිළිබඳව, මෙලෝ පිළිබඳව, පරලෝ පිළිබඳව, කුසල් පිළිබඳව, අකුසල් පිළිබඳව හා මේ සමාජ බැඳීම් මත ඔබ තබා තියන්නේ නම් යම් සැකයක්. ඒ සැකය දුරුකොට සත්‍ය අවබෝධයෙන් විශ්වාසය ජනනය කිරීමේ වාග්ය බණවුවාම ලැබෙනවා. විශ්වාසා පරමාඥාති. මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. එතකොට තමයි අපට සතුටින්, සැනසීමෙන්, ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. මේ ඔයාලා ගාව දැන් තියෙන්නේ ඔය නෑකම වංචනික එක, කුහක එක නෑ කියලා දෙහිතේ. මිනිහට දවස් දෙකක් ගෙදර එන්න නැතුව ඉන්න කියන්නකෝ බලන්න. නඩුවක් නෙමෙයි දී ළඟට. විශ්වාසය කියලා කියන්නේ පුතා නඩුවක් ගොනු කරන එක නෙවෙයි. මහා කරුණාවෙන් මේ මිනිහාට මොකද වුනේ කිය, යසෝදරාව නඩු දැම්මද? අවුරුදු 7යි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ භද්‍ර යෞවන වයසේ අවුරුදු 29න් ගෙදරින් පිට වෙලා යන්නේ. ඒ ගෙදරින් පිට වෙලා ගියපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන වසර 7කට ඉතර පස්සේ තමයි ගෙදර එන්නේ. ඒ ගෙදර එන තුරා යසෝදරාව විතරක් නඩු දාන්න ගියේ නැහැ. දොස් කිව්වේ නැහැ. ඇඬුවලු හීන් සැරේ. හයියෙන් ඇඬුවෙත් නැලු. ඇයි ඒ?
යසෝදරාව විලාප කිය කිය පෙරලි පෙරලි අඬුවා නම් ඇගේ විලාපය සහ දුක දැනිච්ච මිනිස්සු සිද්ධාත් බෝසතුන්ට නිඳා කරයිලු කියලා බලන්න මොන තරම් පති භක්තියෙන් යුතු අංගනාවක්ද කුලඟනක්ද කියලා. යසෝදරා කුල පරම්පරාවේ ගැහණු ඉන්නේ නම් ඒ යසෝදරාවගේ චරිතය අධ්‍යයනය කරන්න ඕන. ඒසත් යසෝදරා චරිතයත් දකින්න ඕන. එතකොට තමයි පින්නතුනි අපිට ඒ චර්යාවන්ගෙන් ගන්න තියෙන වැදගත් දේ ගන්න පුළුවන් වෙන්නේ. යසෝදරාව ලා දලු බෝපත් සෙමින් සැලනසේ යසෝදරා දේවි වාවනු බැරි තැන රහසේ ඇඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වේ කියලා කියන්නේ කරුණාරත්න දිවුල්ගෙනේ මහත්තයා. දලු බෝකොලයක් හුලඟට හෙල්ලෙනකොට සද්දය ඇහෙන්නේ. ඒ තරම් හදවතින් ඇඬුවාලු සසර පුරුද්දට ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ සිටි බැවි එසේ උවත් මුහුකුරාගිය ප්‍රඥාව තිබුණු නිසා බැතිබර ස්වාමීත්වයක ගෞරවයේ තබන්නට ඇය ඇඬුවේ නෑලු. මුව ජාතියේ වෙද පළමුව උපන්නේ එම ජාතියේ සිට නෑරම මං එන්නේ කොයි ජාතියේ උපනත් මෙහෙ සියවන්නේ මේ ජාතියේ ඇයි මං තනි කර යන්නේ එදා පිපිදලේ නුන් කුලේදා වැටුනේ ජලය මැද සමිඳුරයේ බිලිඳා දැනුනේ කරපු වීරිය ගොඩ ගන්න එදා හිමි රජුනේ මග ඇරියේ මන්ද මෙදා රුවැති පුතුන් වැදුවා මං වැරදීද රුවගුණ තේජසක් මගේ අඩුනාවද ගරු සරු නැතිකමක් මාතින් යෙදුනාද මරුබිඳ බුදුවෙන්න හීනෙන් පෙනුනාද බලන්නකු. යසෝදරාව දාලා යන්න ගියාට පස්සේ ඇය එසේ වෙන්නට කුමන හේතුවක් වීද කියලා ඇය තනියෙන් කල්පනා කරනවා. කෑ ගහන්නේ විලාප කියන්නේ අඬන්නේ ගෙංගෙට ඇවිද ඇවිද ඕපාදූප කියන්නේ මිනිහාට ආඩපාලි කියන්නේ. එහෙම වුනේ ඇයි කියලා ස්වකීය චිත්තසංතානය තුලම විමර්ශනයකට ලක් කරනවා. පරීක්ෂණ නිරීක්ෂණ වලින් තමයි නිගමනයකට එන්නේ. ඒක තමයි විද්‍යාව. යසෝදරාවට තිබුණා විද්‍යා දැනුම. ඒ නිසා ඇය මෙනෙහි කරනවා. ඒ පිළිබඳව හිතනවා. ඒ පිළිබඳ පරීක්ෂා කරනවා. ඇය නිගමනයකට එනවා. කැලේ තියන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තියන රස්මාලා දුවේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. ඔබ ගියේ බුදු වෙන්නමයි. ඒ බුද්ධත්වයේ ලැබෙන තුරු ලෝක සත්‍ය සොයන තුරු ඔබ පැතු ප්‍රාර්ථනාව සමුර්ධ වන තුරු ඔබට මේ ලෝකයම පිහිටක් වේවා කියලා යසෝදරාව ප්‍රාර්ථනා කළා. නිසක ලෝකේ සත්පුරුෂ මිනිස්සුන්ගේ චර්යා අපේ ජීවිත හදාගන්න බෝසත් සිරිතෙන් බුදු සිරිතෙන් මෙවැනි යසෝදරා කුලඟනුන්ගේ වැනි චර්යා ධර්මයන්ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් જાති තියෙනවා. ඒවා ආభాෂයටගෙන ජීවිතේ හදාගන්න පුළුවන් පින්වන්ත වෙලාවක් විශ්වාස කටයුතු වෙලාවක් බණහන එක ඒක ලොකු ලාභයක්.
දිට්ටි උජුම් කරෝති. ඍජු දැක්මක් ලැබෙනවා බණ ඇහුවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න ඕන. ඔබ වහන්සේගේ සතර පෙරවේ දායක කාරකාදී මා ඉදිරිපිට අසුන්ගෙන ඉන්නේ. ඒ වුණාට මෙවුන්දලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. නෑ, මේ මිනිස්සු සම්‍යක් දෘෂ්ටියයි කියලා කියයි. නෑ, මට දැනෙනවානේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? මිත්‍යා කියන්නේ වැරදි. දෘෂ්ටිය කියන්නේ දැකීම. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි විදිහට දකිනවා, වැරදි දේ හරි විදිහට දකිනවා. දැන් ඒක ගතිය නැද්ද? ඒ ගතිය තියෙනවා. බුදුන්ට, ධර්මයට, සඟුන්ට වඩා, රත්නත්‍රයට වඩා දෙවියන් පිළිබඳ විශ්වාසය තියෙන අය මෙතන ඉන්නවා. මං දන්නවා. රත්තරන් මාලයක් නැති වෙච්ච ගමන් හාඳුරුවන්ට කියන්නේ නේද? නෑ නෑ කියන්නේ නෑ. බුදුහාඳුරන්ට කියයිද? නෑ. ධර්මානුකූලව හිතයිද? නෑ. මොකද කරන්නේ? යනවා දෙවොලට. යනවා දෙවොලට කියනවා කපුවට. රුපියල් 10,000ක් වටිනා රත්තරන් මාළි නැති වුණා මගේ, ඒක හොයලා දෙන්න. කපුවා බාර ගන්නවා. 7 දවසක් ඇතුළත මං ගෙනල්ලා දෙනවා මගේ දෙයියන්ට කියලා. තියාපම් මේකට 10,000ක්. දැහත් අට්ටියක් තියන්න කියලා කියනවා. දැහත් අට්ටියට අරුන්දා රුපියල් 10,000ක් තියලා කපුවට දීලා වැඳලා කපුවා තෙල් චුට්ටක් දෙනවා කුප්පියකට දාලා මේක ගෙදර පහනට දාලා පත්තු කරන්න ඕන හැමදාම හැන්දෑවටයි උදේටයි. ඒකල හිතන්න ඕන. ඔය මිනිහා ඔතන අටවනවා පුතා පොඩි උගුලකුත්. ඔතන තියෙනවා පොඩි උගුලකුත්. ඒකල කියනවා හැබැයි කිල්ලකට නම් අහුවෙන්න එපා. කිල්ලකට අහුනොත් වැඩේ අසාර්ථක වෙනවා. හම්බෙන්නේ නැහැ මාළු. 10,000ක තරම් ඔක්කොම කොල්ලා අන්තිමට මේ මිනිහා උගුලක් අටවලා තිබ්බා. කිලි කියලා කියන්නේ මොනවද? කිල්ල කියලා කියන්නේ කිලුටු කියන එකනේ. කිලුටු නැද්ද මේ පෘථජන කෙලස් බර ලෝකේ? කිලුටුයි. ඒ නිසාවෙන් මේ කෙලස් බර ලෝකේ කිලි නැති තැන් නැහැ. අහුවෙනවා මයි. වැඩේ වෙන්නේ 7 දවස් පයින්ව. අරුන් දාපිට යනවා. හම්බුන්නේ නැහැ නිකම් මහත්තයා අරක. හොඩුවාවක්වත් නැහැ නේ. එහෙනම් බලන්න දෙයක් නැහැ කිල්ලකට අහුවෙලා. ආයෙත් කතාත් නැහැ නේ. එවුන්දා ඊට පස්සේ කිලි තියනවා ඒවා කියනවා මෙන්න මෙව්වා 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 තියන අය ඔබේ ගෙදරට ආවොත් ඔබේ වැනි තැනකට ගියොත් මේකේ බල බිඳෙනවා. වැඩේ ඉවරයි. රුපියල් 10,000ක මාළෙට තව 10,000කුත් දීලා මේ මිත්‍යා දෘෂ්ටික මෝඩ අප්පා එනවා ගෙදර. ගණින් ගිහිල්ලා අර 10,000 දීලා මාළයක් නැති වෙච්ච එක නැති වුණා ඉවරයි. අර 10,000ට මාළේ ගත්තා නම් ඉවරනේ. කපු අය ගෑනට මාළයක් අරන් දෙන්න ඌමනාව තිබිලා තියෙනවා. එහින්දා ඒ වැඩේ කෙරුවා. කපුවා වුණා ඔක්කොම එකතු කරලා පුතා දේවාලයේ මුල්ලක හංගගෙන ඉඳලා ගෙදර හංගගෙන ඉඳලා කඩනවා ඕක හොරෙක්. කපුවා එතකොට මොකද කරන්නේ? කපුවා දැන් අපි ගාවට ඇවිල්ලා කියයිද මගේ ගේ හොරු කැඩුවා කියලා? නෑ. කපුවා දෙයියන්ට කියයිද? නෑ. කපුවා කොහෙද යන්නේ? කපුවා පොලිසියට යන්නේ. කපුවා යනවා පොලිසියට. ගිහිල්ලා පොලිසිය මහතුරුන්ට කියනවා දේවාලයේ හොරු කැඩුවා හොරු අල්ලන්න කියලා. දැන් එතකොට වඳිනවා නම් වඳින්න ඕනේ මිනිහා කොහෙද ඉන්නේ? පොලිසිය. ඈ වඳිනවා නම් වඳින්න ඕනේ මිනිහා ඉන්නේ පොලිසිය. මිත්‍යා දෘෂ්ටිය බලන්නකො. මිත්‍යා දෘෂ්ටිය. අපේ බඩුවක් නැති වුණාම කතරගම දෙයියන්ට ගෙනත් දෙන්න පුළුවන් නම් ඒක දන්නේ මම.
කතරගම දෙවියන්ටවත් විෂ්ණු දෙවියන්ටවත් පුල්ලි අර දෙවියන්ටවත් හෝනියන් දේවතාවුන් වහන්සේලාටවත් 33 කෝටියක් ඉන්නවයි කියන දෙවියොන්ට ඕක ගෙනත් දෙන්න බෑ පුතා. ඕක ගෙනත් දෙන්න බෑ. ඒ අපි කල යුත්තේ හොරුන් සතුරන් අපට කඩා නොවඳින තාලයට දැහැමින් සෙමින් අපේ ජීවිත නිර්මාණය කරගන්න එක. ස්වකීය වටපිටාවට ආරක්ෂාව ස්වකීය ජීවිතවලින්ම සපයා ගන්න එක. ඥානාන්විතව කළමනාකරණයකින් යුක්තව තමන් සතු දේපල වස්තුව බඩු භාණ්ඩ පුජ්‍යල ජීවිත සුරක්ෂිත කිරීම. ඒ හරහා අපි රැක ගන්නට ඕන. එහෙම නැත්නම් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා වියග්ගපජ්ජ සූත්‍රයේදී. අපි හම්බ කරනවා. හම්බ කළාට මදි. උත්තාන සම්පදා. හම්බ කළාට මදි. ආරක්ක සම්පදා. ආරක්ෂා කරගන්නත් ඕන. ඒකට කල්යාණ මිත්‍රතා. පරිසරය මිතුරු දමින් තියාගන්න ඕන. සමජීවිකතා. එතකොට ණයත් නැති බයත් නැති අකම්පිත මිනිසෙකු හැටියට සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් දිවි ගමන යන්නට පුළුවන්. හදයන් පුනාතීති පුඤ්ඤං හදවතේ ඇතිවෙන ඒ ප්‍රීතිය තමයි පින කියලා කියන්නේ, කුසලය කියලා කියන්නේ. එතෙන්ට එන්න පුළුවන්. එහෙම වුණහම පින්නතුනි ඍජු දැක්මකින් ජීවිතය දකින අපිට චිත්ත මස්ස පසීදති. මෙලව ජීවිතයේ සතුටත් පරලෝ ජීවිතයේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිර්වාණලාභයෙන් සැනසීම ලැබීමේ භාග්‍ය වාසනාවත් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ තැනට එන්නට ඔබට වරම් ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දළදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බෙලෙන් රත්නත්‍රයේම ආශිර්වාදය කරන කොටගෙන එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩපයකදීම ලැබේවා ලැබෙත්වා ලැබෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහඬ සූදානම් වෙමි. ස්වාමීන් වහන්සේ, එතකොට ඔච්චර වෙලා කියපුවා, එව්වා බණ නෙමෙයිද? එව්වත් බණ තමයි. නමුත් මං කිව්වේ බණ අහපුවාම ලැබෙන ලාභ ටික. දැන් ඒ ලාභ ලබන්න නම් මේ ටික ඕන. මොනවද? අසල සඳපිරි පොය දවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු උත්තම සූත්‍ර දේශනාවක් තියෙනවා. මොකද්ද ඒක? ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. ඒක අපිට තේරෙන්නේ. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව ඔබ අහලා ඇති. තේරිච්ච කවුරුවත් මෙතන නැහැ කියලා මන් දන්නවා. අවබෝධ වෙලා නැහැ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දිත් ඒ සමාජයේ හිටපු පුහුදුන් සාමාන්‍ය දැනුමක් තිබ්බට තේරුන්නේ. ඒ ගමන ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට එන සැරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුව වන්දනා කරලා ඉල්ලීමක් කරනවා. ධම්සප්පවතුන් සූත්‍රය සාමාන්‍ය අයටත් තේරෙන පරිද්දෙන් ඉතා කුඩා කුඩා කොටස් වලට කඩලා විස්තර කරන්නද කියලා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට අවසර දෙනවා. අද කාලේ වාගේ නෙමෙයි පුතා, නායකත්වයේ උත්තරීතරත්වයේ බුදුහාමුදුරු. අද නායකයෝ සුදුසහට නෙමෙයි සුදුසු තැන දෙන්නේ. නුසුදුසු අයට දෙන්නේ. මේ ළඟදිම වාරි ඉංජිනේරුවරියක් කියනවා ගොවියෙකුට. ගොවියා කියනවා අපේ වැවට එන වතුර පාර රාත්‍රියේ හොරට ඇරලා පල්ලෙහා ඉන්න උන්ට දෙනවා. පහලට මීටින් දීලා නැහැ. නෝන මහත්තයා මේ ගැන හොයලා බලන්න. එතකොට ඉංජිනේරු නෝනා කියනවා ගලාගෙන යන වතුර පාරක් වළක්වන්න අයිතියක් නැහැ. ගලා බහිනා දියාලි ගලා බහින්න ඕනේ. අර ගොවියා ප්‍රඥාවන්තයා.
ගොවියා ඊට පස්සේ කිව්වලු, අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනෙට නොගෙන මහසයුරට ගලා යාමට ඉඩ නොදෙමි කියලා පරාක්‍රමබාහු මහා නරේන්ද්‍රයෝ කිව්වේ බොරුවටද? නෝන මහත්තයා ගිලැව්වලු. ඒකම නරුන්දර කේන්ති ගිහිල්ලා ෆෝන් එක විසන්දි කෙරුවා. පාන්නක ඉංජිනේරු නෝනා ගෝලුව. ඉංජිනේරු නෝනා කරලා තියලා තියෙන්නේ පරිසරය ගැනවත් ඉතිහාසය ගැනවත් ඒ වෘත්තියේ පිළිබඳවත් පූර්ණ අවබෝධයක් ඇතුවාට නම් නෙවෙයි. කඩදාහි කොළ දැනුමට පුතා වෘත්තියට ආවට බෑ. මන් දන්නවා ශ්‍රී ලංකාවේ දැන් තියෙන උපාධි මටත් තියෙනවා එකක් දෙකක්. ඒ වුණාට ඒවා ගොඩක් ඒවා කඩදාසි කොළ උපාධි. උපාධිය කඩදාහියේ තියෙනවා. ලෝකේ වැඩේ කරන්න දන්නේ නැත්නම් ඇති වැඩේ මොකද්ද බලන්නකො. දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ නානාවිධ උපාධි තියෙන අය ඉන්නා නේද? වැඩේ කරන්න දන්න මිනිහෙක් කියන්නකො මට. තමන්ට හම්බෙලා තියෙන වැඩේ කරන්න දන්න මිනිහෙක් කියන්න. ලංකාවෙම කුණු එපා. කොළඹට එකතු වෙන කුණු ටිකට මොකද කරන්නේ කියලා තේරුම් ගන්නට පුළුවන් දැනුමක් තියෙන එක ඇමතියෙක්වත් රජෙක්වත් තව පහළ වෙච්චි නැතිකොට ඒ පාර්ලිමේන්තු මහසයුරට යනවාට විනා ගොඩබිම තියෙනවාට මං කැමති නැහැ. මහසයුරට යනවා විනා ගොඩබිම එක උචිත නැහැ. ඒක දේශයට හානි කරයි. පොඩි සීමාවක මං ඔය ගියපු දියුණු රටවලට ඔය මිනිස්සු කෝටි ගාණක් සල්ලි වියදම් කර කර හැම අවුරුද්දෙම යනවා නිල සංචාරවලට. ඔය මිනිස්සුන්ට පේන්නේ නැද්ද කෝටි 10 15 20 25 30 40 50 60 70 80 මිනිස්සු ජනගහනය ජීවත් වෙන රටකවත් කුණු ගොඩවල් නැහැ පේන්න. මේ එකතු වෙන කුණු වලට මෙවුන් මොකද කරන්නේ කියලා හිතන්න බෑද? යන්නේ ඒකට නෙමෙයි. යන්නේ ඒකට නෙමෙයි. යන්නේ වෙන වෙන අවශ්‍යතා සඳහා. ඒ නිසාවෙන් පුතා හරි දේ කරන්න බෑ. ඒකයි මං කිව්වේ නිලයට ආවට බෑ, පුටුවට ආවට බෑ, විවිධ දැනුම් මට්ටම් වල සහතික තිබුණට බෑ. සහතික නැතත් පුතා රටට ලෝකයට ජාතියට ආගමට දහමට යමක් කරන්නට පුළුවන් මිනිහෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි උත්තරීතරත්වය. ඒක තමයි උතුම් බව. එතෙන්ට එන්නයි වීරිය කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොපැකිලිව සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමට අවසර දීලා විස්තර කරන්න කියලා කිව්වා ධම්මසප්පවත්තන් සූත්‍රයේ. ඒ විස්තර දේශනාවට වෙනම නමක් තියෙනවා. මොකක්ද ඒක? සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විස්තර කර කියන ලද සූත්‍රය. ඒකේ තියෙන්නේ ධම්මසප්පවත්තන් සූත්‍රයේ තියෙන දේවල්මයි. විස්තර කරලා තියෙනවා ඊට වඩා හොඳට. ලිහිල්ව මම අද ඔබට කියන්න හදන්නේ ඒ අසල පුරසඳ පොය දවසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පසුව සරියුත් මහරහතන් වහන්සේ විස්තර කොට දේශනා කොට වදාළ සත්‍ය විභංග සූත්‍රයේ එක් සූත්‍ර පාඨයක්. අන්තර්ගතය මොනවද? සත්‍ය විභංග සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මං කියන්න හදන්නේ මාර්ග සත්‍යයේ කොටස. මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ලෝකයේ හොඳම මාර්ගය නිර්මාණය කරපු ශාස්ත්‍රූවරයා, ඉංජිනේරුවරයා වේනම්, විද්‍යාඥයා වේනම්, ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ හදාපු අධිවේගී මාර්ගයේ තියෙන්නේ එක අතට පුතා පාරවල් අටම ආපහු එන්නේ නැහැ. එක අතට පාරවල් අටම තියෙනවා. අපේ හයිවේ එකේ තියෙන්නේ යන අතට දෙකයි, එන අතට දෙකයි, පාරවල් හතරයි. හැබැයි එක පැත්තට දෙකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හදපු මිනිහාගේ නිර්වාණයට යන්න
සත්වයාට නිර්වාණයට ගිහිල්ලා සදාසනසීම ලබන්න, සදාකාලික සැපයට යන්න, සදාකාලික නිදහස ලබන්න, ප්‍රීතිය උදා කර ගන්නට තැනූ මාර්ගයේ තියෙනවා මාර්ගාංග 8ක්. ඒ මාර්ගාංග 8 තියෙන්නේ මාර්ග සත්‍යයේ. මං ඒකෙන් එකක් දැන් කියන්න හදන්න. මාර්ගාංග 8ෙන් එකක් මං කියනවා. දින ගණනාවක් ධර්මය ශ්‍රවණය කරනවා ඔබට ඉතුරු ටිකක් හම්බේ. ඉතුරු ටිකක් හම්බේ කියලා මං හිතනවා. ඒ නිසා මං මාතෘකා කළේ කුමන මාර්ගාංගයේද? කතමංචාවුසෝ සම්මා වායාමෝ ඉදාවුසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා. අසම්මෝසාය බීයෝ බාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදාති. මෙච්චර කාලයක් දිවි ගමනේදී අපි නොකරපු පව් නොකරම ඉන්න වීරිය කිරීම පළවෙනි එක. සම්මා වායාම යහපත් වෑයම වීරිය. යහපත් වීරිය ආකාර හතරකට වඩන්න ඕනේ. පළවෙනි එක තමයි මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීරිය කරන එක. තියනවාද ඉතුරු වෙලා නොකරපු පව්? එහෙමයි ස්වාමීන් වහන්සේ. නොකරපු පව් එමට තියෙනවා. අපි පව් කළේ ටිකයි. ඇත්තටම පින්නතුනි ඔබ ගොඩක් පව් කළා වාගේ පෙනුනාට සමහර විට පව් කරලා තියෙන ටිකයි. ඔයාලා දැන් ගමේ ඉන්න ගංජාකාරයෙකුට කසිප්පුකාරයෙකුට බයිනවා කියලා හිතන්නකෝ පව්කාරයා කියලා. සමහර විට ඌට වඩා පව් තමන් ගාව. ඌ කසිප්පු බිව්වට අම්මටයි තාත්තටයි සලකනවා. මං දන්න ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයාගේ සහෝදරයා බේබද්දා. හැබැයි අම්මව තාත්තව නාවන්නේ, රෙදි ටික හොදන්නේ, කවන්නේ, පොවන්නේ ඔක්කොම කරන්නේ අර බේබද්දා. ව්‍යාපාරිකයා යන්නේවත් සිල් ගන්න මල් වට්ටිය උදේ පාන්දර පන්සලට ගෙනියන්න කඩලා දෙන්නේ අර කොල්ලා. කසාද බැඳලත් නැහැ. හැබැයි මේ ව්‍යාපාරිකයා යුග ජීවිතයට ඇතුල් වෙලා යුග ජීවිතයේ ගෙවන අතර වාරයේදී ලෝකේ ගෑනුන්ට කණ්ඩ දෙනවා. අම්මට දෙන්න. ලෝකේ මිනිසුන්ට කණ්ඩ දෙනවා. තාත්තට දෙන්න. හැබැයි ඒ ලෝකේ ගෑනුන්ටයි මිනිසුන්ටයි කණ්ඩ දෙන්නේ තමන්ගේ ස්වකීය ජීවිතය පෝසත් කරන්න හිතාගෙන. ආත්මාර්ථකාමී නැත්තම් දෙන්නේ. දාන පාරමිතාව පුරන්න දෙන්නේ. මිනිහා දෙන්නේ තමන්ගේ තියෙන ආත්මාර්ථය සඳහාමයි. ලෝභ දෘෂ්ටියකින්. එහෙනම් මිනිස්සු පුතා පෞකාරයි පින්වන්තයි කියලා ඇහි බැල්මට තීරණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනුගන වදාළ චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියන උත්තම බුදු වදනට අනුව බලන්න ඕනේ. ඒ පුජ්‍යලයාගේ සියලු චේතනා මත තියෙන්නේ මොනවාද? සමහර විට ඒ කොල්ලගේ වැරද්දකට තියෙන්නේ අරක්කු බොන එක විතරමයි. අනිත් පන්සලේ කටයුතු වලට උදව් උපකාර වෙනවා නම්, සමාජීය කටයුතු වලට උදව් උපකාර වෙනවා නම්, පරිසරයට උදව්වක් උපකාරයක් තියෙනවා නම්, ඔහු ස්වකීය ජීවිතයට ආදරය නැතුව ඒක විනාශ කරගන්න මහන්සි ගත්තාට අර කරපු අනිත් පින්කම් වල බලය ඒ පුජ්‍යලයට තියෙනවා. ඒක සසර ගමනේදී ඔහුට ලැබෙනවා. මම මේ කියන්නේ කසිප්පු වුණ එක හොඳයි කියලා නෙමෙයි. ඒක ගොම් වැඩක්. ගොම් වැඩක්. අතේ සල්ලි දීලා හොම්බ පුච්චා ගන්න එක ගොම් වස්සා නෙමෙයිද පුතා? ඈ බලන්නකෝ ඒ සිගරට් බොන අයගේ තොල් පොටව. ළඟ ඉන්න මිනිහාගේ මූණ දිහා බලන්න. ළඟ ඉන්න මිනිහාගේ මූණ දිහා බලන්න හොඳට. උගේ තොල් පොටවල් දෙක දිහා බලන්න. අම්මයි තාත්තයි හදාපු එක නෙමෙයි තියෙන්නේ. අම්මයි තාත්තයි හදාපුවා නෙමෙයි තියෙන්නේ. බාල කාලේ හත් තිබිච්ච එව්වත් නෙමෙයි තියෙන්නේ. අතේ සල්ලි කඩේට දීලා
අර දුම් වැටි අරගෙන ඒක තොල්පොටවල් දෙකේ තියලා අගිනි තියලා ඒ ගින්දර ඉහළට අදිනවා දුමාරයත් එක්ක. ඔක්කොම පිච්චිලා පිච්චිලා ගිහිල්ලා දැන් ගොර කාඬුවාගේ වෙලා තියෙන තොල්පොටවල්. මං ඒකයි කිව්වේ අතේ තිබ්බ සල්ලි දීලා හොම්බ පුච්චා ගත්ත මේක. ඇත්තටම ගොම් වස්සන්. ඒ පාපේ ඔහුට තියෙනවා. ඒ අකුසලේ ඔහුට තියෙනවා. හැබැයි ඔහු ගාව යම් ಗುಣධර්මක් තියෙනවනම් එව්වත් ඔහුට තියෙනවා. සමහරු සුදු පිරුවට ඇඳලා උපාසිකාවමයි උපාසකයාමයි දිවි පෙවත පුරාවට පෙන්වන්න හදනවා. හැබැයි ගමේ ඉන්න ලෝභ කෛරාටික යාම ඒ හාඳුරුවරුන්ගේ අඩුපාඩු හොයන පන්සලේ අඩුපාඩු හොය හොයා ගම පුරාට ගිහිල්ලා කියන හාඳුරුව උඩ පැන්නා. හාඳුරුව අහවල් දැන කතා කර කර හිටියා. හාමුදුරුව තොපි ගෙනියන දානේ මේ මෙහෙමයි කරන්නේ. හාඳුරුව පන්සලේ තියෙන බඩු අරකට දුන්නා. මේක ඇතුලේ රිංගාගෙන සිල් ගන්නවා වගේ ඉඳගෙන ඔය විදිහ කුඩු කේඩු වැඩ කරන කාලකන්ණියෝ ඉන්නවා පුතා. අර ඇඳුමෙනුයි මාලෙනුයි මෙවුන්දා පෙන්නන්න හදනවා. එවුන්දා නිවන් කියලා. උපදින්නේ හතර මහා පාය. අර කරගන්න අකුසලයට, අර සංඝයා වහන්සේලාට කරන නින්දාවට, අර සාමාන්‍ය පෘථජ්ජන සරමක් හෝ සැදැහැති සිත් තිබ්බ මිනිසුන්ගේ සද්ධාව නැති කරලා අන්ධයෝ කරපු එකේ පාපයට මොංගල් මිනිස්සු වෙලා, මන්දබුද්ධිකයෝ වෙලා, අංගවිකල අය වෙලා සමාජයේ උත්පත්ති ලබන්න හේතු වෙනවා. බලන්නකො චුල්ල කම්ම විභංග සූත්‍රයේ හොඳට මොකද වෙන්නේ කියලා. ඒකේ විස්තර කරලා තියෙන අසුභ මානවකයාට බුදුරජාණන් වහන්සේ. අපිට පේන්නේ නැතුවාට අපි කරන බලවත් වූ අකුසල කර්මයන්ගේ පාපය අපි පසුපස්සේ එනවා. එහින්දා ඒ වගේන් අතමිදී රැකගත්ත සිල් තියෙනවා අපේ. මේ පොඩි දරුවෝ ඔයාලගේ තිබිච්ච පුහුදු මෝඩ ගතියට ළමයි ගෙනල්ලා නැන්නේ බණ මඩුවට. ළමයි නැහැ. ළමයි විශ්වවිද්‍යාලය වන්ද ගෙදර. ළමයි මහා රාජකාරී ආයතනයකට තල්ලු කරන්න හෙට දවසේ ගෙදර. ඒ ළමයි පාඩම් කරනවා ටියුෂන් ගිහිල්ලා. අද පන්සලේ තියෙනවා මහා උත්තම ශාන්ති කර්මයක් මිනිහා නිර්මාණය කරන්න. මේ කොලේ උඩ ලියලා තියෙනවා. මොකද්ද? ඇසල සඳ උදාවි, දහම් ඇස පහළ වී, ප්‍රඥාව පහළ වෙලාලු. ඒ ප්‍රඥාව පහළ වෙන තැනට එන්න කියලා මේක කියලා ආදක නෙමෙයි. මටත් මාස ගණනාවකට පෙර මංජුල පුතා මේ වගේ කීවේ. මං ඒක හිතේ තියාගෙන ඉඳලා ආද ආවේ. ගෞරවණීය අපේ ලොකු හාමුදුරුව මට කතා කරලා කීවා මෙහෙම වැඩක් තියෙනවා. කොල්ලා ආරාධනා කරලා තියෙනවා මටත් මතක් කරන්න කියලා කීවාය කියලා. මං උන්වහන්සේගේ ආරාධනාවත් මංජුලගේ ආරාධනාවත් සතර පේරුවේ දායකකාරකාදීන් මත තබාගෙන මේ ආවේ. එයවිල්ලා ඔබට මේ සත්කාරය කරන්න කියලා මතක් කරන්න. ඒත් ඔබ මොකද කරන්නේ? ගමේම ඉන්න යන්න එන්නත් අමාරු නාකියෝ ටික බණමඩුවේ තබා හයිහත්තිය තියෙන උන් ගෙදර තබා මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඉන්න. හෙට ගම සරුසාරද? හෙට ගම සරුසාර නෑ. මැරිච්චි ගස්වලට පොහොර දැම්මාට පුතා පලදරන්නේ නෑ. කොළ ලාන්නේ නෑ, දළු දාන්නේ නෑ, මල් පිපෙන්නේ නෑ. පරිසරයටවත් සතාසි උපාවාටවත් එයින් පලක් නෑ. අතේ තිබ්බ තුට්ටු දෙකත් විනාශ කරලා, කාලයත් විනාශ කරලා, ශ්‍රමයත් විනාශ කරලා කළේ මෝඩ ක්‍රියාවක්. නමුත් හීන් ලපටි වයසේ හැදෙන ගහකට පොහොර දාලා, රැකවල් දීලා, ආරක්ෂා කරලා, හැදුවොත් වැඩුවොත් තැනුවොත් බැලුවොත් අර නාකි ගහකට මැරුණු ගහකට පොහොර දානවාට වඩා ඵල දරා ජීව ලෝකයේ සරුසාර කරන්න හේතු වෙනවා. ඒකට වීරිය කරන්න ඕනේ. මෙවැනි තැනකදී තව තියෙනවා දින කීපයක් ඉදිරියට.
දරුවව ගෙනත් තියන්න. ඔබට ආදරය නැති අකීකරු පැටිය හැදේ. නිර්මාණය වේ. අනේ පිරු මහසිතානන්ගේ පුතත් ඔබේ කොල්ලෝ වාගෙම බණ හඬ කැමති නැහැ. සංඝ බණ නෙමෙයි. හාමුදුරුවරු දේශනා කරන බණ නෙමෙයි. ලෞතුරා තථාගත අමාමෑණියන් වහන්සේ ජීවමානව දේශනා කරන බණවත් අහන්ද අර මහා ධන සිටුවරයාගේ සදැහැතියාගේ කොල්ලා එන්නේ. සමාජයේ දෘෂ්ටිය කොල්ලාගේ ඔළුවට වැටිලා කැත සමාජයට හුරු වෙලා චණ්ඩාල සල්ලාල ගති තියෙන අයත් එක්කන් හැමතැනම ඇවිදිනවා. සිටුවරයා දුක් වෙනවා, කනගාටු වෙනවා. මම මහා දන් දෙනවා, දන් සල් පවත්වනවා, දහම් මණ්ඩප පවත්වනවා, විහාර ගෙවල් හදනවා, පන්සල් හදනවා, චූටි චූටි කොළු පැටව අරගෙන තරුණ දරුවෝ අරගෙන ශාසනයට දායාද කරලා බුද්ධ පුත්‍රයෝ කරනවා. මන් රත්නත්‍රයම වන්දන මානන කරමින් රත්නත්‍රයට ජීවය දෙනවා. ඒත් මගේ ලෙයින් උපන්න එක වල් වැදිලා ඉන්නවා. මේක නින්දාවට කාරණාවක් කියලා හිතන අනේ පිටිසිටුතුමා බුදුහාමුදුරුවන්ට කියන බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් හදලා දෙනවා. බොරු ලෙඩක් ගන්න කියනවා. බලන්නකො බුදුහාමුදුරන්ගේ ශිල්ප. බොරු ලෙඩක් ගන්න කියනවා සිටුවරයට. බොරු ලෙඩක් අරගෙන ගෙදර බුදියන්න කියනවා. කොල්ලට කතා කරලා කියන්න කියනවා, මට සනීප නෑ පුතා, දම් සභා මණ්ඩපයේ තියෙනවා, මම වෙනුවේ මහදන සිටුවරයා වෙනුවේ මල් පුතේ තාත්තා වෙනුවේ උඹ ඒ වෙලාවට මගේ පැමිණීම සනිටුහං කරන්න එතන පෙනී හිටපන්. බණ ඇහුවේ නැතුවත් කමන්නේ, මං උඹට ඒකට සල්ලි දෙනවා, මං උඹට ඒකට පඩියක් දෙනවා, මේ සල්ලි අරන් ගිහින් එතන ඉඳපන් කිව්වා. දැන් බුදුහාඳුරෝයි සිටුවරයයි කතා වෙලා තියෙන. කොල්ලා ගිහිල්ලා ඇපේට ඉන්නවාද? ඒක බණහඬ නෙමෙයි ඉන්නේ, ඉවර වෙච්ච හැටි පයින්ද. අර සල්ලි අරගෙන කුලියට ඉන්නේ ඉඳගෙන. බුදුහාඳුරෝ දන්නවා දැන් ඇවිල්ලා ඉන්නේ පුත්‍රයා. පුත්‍රයාගේ චරිතය බුදුහාඳුරෝ දැකලා තියෙන. ඒ චරිතයට අනාගතයේදී වෙන්න පුළුවන් සියලුම දුක්, කරදර, හිංසා, පීඩා, වද වේදනාවන් කොල්ලට දැනෙන්න දවසින් දවස දවසින් දවස කියනවා. කොල්ලා දන්නවනේ කොල්ලාගේ චරිතේ. ඒ චරිතෙට ඉදිරියේදී මූණ දෙන්න වෙන දේවල්, මෙහෙම ගියොත් වෙන දේ කියනවා. කොල්ලාට ආසයි තෙනවා. මොනවා වෙන්න තියෙනවද දන්නේ, යන්න ඕනේ අදත් කියලා. සල්ලිත් ගන්නවා එනවා. ඇවිල්ලා ඉන්නවා. අර රංචු එවුනුත් ඉන්නවා. එවුනුත් එක්ක ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉඳගෙන ඉඳලා දැන් ඉන්නකොට අහන්නත් එපා, ඇබ ගහගෙන ඉන්නයි කනට. අර කියන ඒවා අහගෙන ඉන්නත් ඕනේ. හදවතට මෙහෙම ගහ ගහන්නේ කියන්නේ පුතා. බුදුහාඳුරෝ දේශනා කරන්නේ එහෙම. උන්වහන්සේගේ කුරවි හඬ, කුරවි කුරුල්ලාගේ හඬලු පුතා තියෙන. හිමාලයේලු ඉන්නේ, මං දැකලත් නැහැ. ඒ කුරවි කුරුල්ලාගේ හඬ ඌ කෑ ගැහුවාම මිහිරියාව තීව්‍ර බව කොච්චරද කියන්නේ, අඩි ගානක් වතුරේ යට ඉන්න මාළු වරල් ගහන්න නැතුව කන්දියාන ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ හඬත් ඒ වගේමයි. උන්වහන්සේගේ හඬත් ඒ වගේමයි. ඕනෑම කෙනෙකුට ඇහුම් කන් දෙන්න හිතෙනවා. අහගෙන ඉන්නවා. තේරෙනවා. දැනෙනවා. දිනෙන් දින දිනෙන් දින ගිහිල්ලා අහනවා. ආසා හිතෙනවා. ආසා හිතිලා තීරණයකට එනවා. මම යන්නේ ඇයි ගමනේ? මට වෙන්න තියෙන්නේ මහා අනතුරක්. මට වෙන්න තියෙන්නේ මහා විනාශයක්. ඒ හින්දා යන්නේ. මෙවුන්ටත් කියනවා යන්න එපා කියලා. කොල්ලොත් එක්කන් හැමදාම එනවා බණ අහන්න. හැමදාම ඇවිල්ලා බණ ඇහුවා. දැන් සල්ලි ගන්න නැතුව එනවා. තාත්තා කියන්න කලින් එනවා. කට්ටිය එක්රැස් කරගෙන එනවා. දැන් දන්නවා වැඩේ හරි කියලා. බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාවන්ත උගුලේ මේකා දැන් පැටලිලා ඉන්නේ. අය ගැලවෙන්නේ නැහැ කියලා දත්
අනේ පිඩු මහසිතානෝ එක දවසක් කියනවා පුතේ මට දැන් හොඳයි මං යන්න මයි පුතා කැමති දෙයක් කරගන්නාද නෑ අප්පච්චි අප්පච්චි යන්න මාත් වෙනවා මගේ යාළුවොත් එනවා කිව්වා මාත් වෙනවා සිටුතුමා මහත් ප්‍රීතියෙන් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පසඟ තියා වන්දනා කරලා මගේ පුතා මගේ තැනට ආවා කියලා සතුටු වුණාලු එහෙනම් ජාතක කරපු තාත්තාට වදාපු අම්මාට සතුට දැනෙන්න නම් ඔබේ කොල්ලත් එතන ඉන්න ඕනේ. ඒ නිසා එතෙන්ට ගේන්න උපක්‍රමශීලී වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒකට ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබමින් ලෞතුරා බුදුබණ අහමි. දරුවාව නමන්න නම්‍යශීලී කරන්න ලොකු උත්සාහයකේ දැන්. ඒක තමයි බෞද්ධකම. ඒක තමයි අපි ඉගෙන ගත්තා කියලා කියන්නේ. බණ ඇහුවා කියලා කියන්නේ. දැනුම ලැබුවා කියලා කියන්නේ. නිර්වාණය කරා යන්නට මගට එන්න වීරිය කෙරුවා කියලා කියන්නේ. චූටි කාලේ ඉඳලා පැටව රැකගෙන තියෙන නොබිඳ තියෙන සිල් ආරක්ෂා කොට මරණය දක්වාම බිඳින්න තු ආරං යන්න ඔබ දිරිය දෙන්න. ඒ වගේම ඔබ මේ වෙනකන් රැකගෙන තියෙන සිල් ඇති. ඒ සිල් රැකගන්න මහන්සි ගන්න. මම දන්නවා අපේ ගම්වල ඉන්න කොල්ලෝ ඉතාම ශික්ෂාකාමීව සමාජශීලීව ඉන්නවා. ශ්‍රී ලංකා පොලිසියට බැඳෙනවා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වත්. මා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විද්‍යාල කීපයක දේශනවලට යන ස්වාමීන් වහන්සේ නමක්. මං ආදරේ යෝ යුනිෆෝම් එකට. හැබැයි මං අකමැති එකේ දැලි ගන්න අප්පලාට. ඒකේ දැන් දැලි ගාලා තියෙන. අපේ බුද්ධ චීවරේ වාගේ. අපේ සමහර සංඝයා වහන්සේලාත් චීවරෙත් දැලි ගෑවනේ. එක සැරයක් පාර්ලිමේන්තුවට රිංගලා ගෑවා දැලි. පාරවල් දිගේ උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහිල්ලා ගහගෙන තාප්පොලින් පැනලා අවුවා මෙව්වා කරලා ගෑවා දැලි. නානාවිද සට කපට කෛරාටික වැඩ කර ලයිසන් ඉල්ලුවා. වාහනේ ලොවන්න ලයිසන් උත් ඉල්ලුවා. සමහර හාමුදුරුවරු බලන්නකො ලංකාදීප පත්තරේ මන් දැක්කා වසී ගුරුකම් කරනවලු කියලා වෙළඳ දැන්නින් ගණනාවක් දාලා පත්තරේ මුල් පිටුවෙම. හරි නායකත්වයක් තිබුණා නම් සම්බුද්ධ ශාසනය ඇතුලේ සංගපරපුරේ සිවුර එවලෙම ගලවලා අරගෙන මේකෙන් පන්නනවා. ධර්මාශෝක මහාධිරාජ්‍ය 60,000ක් දුස්සීල භික්ෂූන් වහන්සේලාව යතිවර අපේ මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත පිහිටා එළෙව්වා වාගේ හරි නායකත්වයක් දුන්නා නම් තියන්න පන්නන. රකින්න ඕනෑ දේ රැකලා නැ. කරන්න ඕනෑ දේ කරලා නැ. වැරදිලා තියෙන. ගම්වල ඉන්න සුන්දර කොල්ලෝ පොලිසියට ගියපුවාම ඒක ට්‍රේනින් එක ඉවර වෙලා අවුරුද්දක් යන්නේ හොරෙක් වෙනවනේ පුතා. මග රැකලා ප්‍රසිද්ධිය හොරා කනවා. මන් දන්න කොල්ලෝ ඉන්නවා. මොකද යක ඔය කරන්නේ? මෙහෙම එකක් කරනවලු කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ මගෙත් එකන් රාජකාරියට වැටෙන පරණ අයියලත් එකන් මොකවත් කරන්න බෑ. එයාලා ඉතින් ගන්නවා මටත් දෙනවා. අර පසු පෙළට පුරුදු කරනවලු අර අප්පලා. හොරකම. මං කිව්වා ඉතින් උඹට දුන්නට උඹ එපා කියපන්. එපා කිව්වහම කැපිල්ලක් දානවා. එපා කිව්වහම කැපිල්ලක් දානවා. කැපිල්ලෙන් බේරෙන්න ගන්නවලු. අරගෙන අරගෙන පුරුදු වුණාම එයා ඊට පස්සේ නොගන්නේ උන්ට කැපිල්ල දානවා. ඒ මට්ටමට ඇබ්බැහි වෙලා එතනත් හොරු මෙතනත් හොරු සමාජයේ හැමතැනම හොරු බිහි වෙලා. අපේ හාමුදුරනේ සමාව අවසරයි. හාමුදුරුවන්ට කියනවා නේද ගණෙව් කියලා. කියනවා නේද? ඔයාලා කියන්නේ නැද්ද? නෑ. ඔය බලාපංකො. කියන්න ඕන. මං ආසම වචනයක් හාමුදුරුවන්ට ගණයක් කියන එක සහ හාමුදුරුවරු ගාව ඒ ඝන ගතිය තියෙන එක. හාමුදුරුවෝ ගාව තියෙන්න ඕන ඒ ඝන ගතිය. තියෙන්න ඕන හින්දා ලෝවැඩ සංගරාවේ තියෙනවා
ශ්‍රීමත් බඹ සීරාසෙයි පාපිසිනා සරියුත් මහමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහ සංඝ ගන සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා මුදුනත් බැඳ පසඟ තියා වන්දනා කරන්නේ ගණයාටලු ගණයාටලු මොකක්ද කිව්වේ මොකක්ද කිව්වේ ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ කරන ලද බුද්ධ පුත්‍ර සංඝ පරපුර අතීතය වර්තමානයේ අනාගතය කියන තුන් කල් වාසී ඒ තුන් කල් වාසී ආර්ය සංඝ ගණයාටයි මම මේ වඳින්නේ මෙතන ගණයා කියලා කිව්වේ සමූහය එකට ඉඳීම දම්බැලක පුරුක් වාගේ තියෙන බැඳීම එකම න්‍යාය පත්‍රයකට එකම ප්‍රතිපත්තියකට එකම ගුණෙහි පිහිටා ගමන් ගන්න එක ඒ ඝන ගතිය ඒ ඝනකම ඒ එකට ඉන්න ගතිය නැති තැන පුතා සමගිය බලය වේ සැම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ සමගිය නැති වුනොත් අර සාමූහික බව නැති වුනොත් ප්‍රතිපත්තිගරුක බව නැති වුනොත් අපි විනාශ වෙනවා ඒක වෙලා තියෙනවා යන්තම් අර පින්කැට හෙල්ලෙනකොට විතරක් දැන් ටිකක් හඬ පෑවා වගේ දැනෙනවා පින්කැට හෙලවෙනකොට හඬ පෑවා වගේ දැනෙනවා නැත්තම් නිහඬියාවෙන් හිටියානේ මෙච්චර කම්පිත වෙද්දි මේ සමාජේ ගැරහිලි කැපිලි කැටිලි නින්දා අපහාස අහිංසක සිංහලයාට බෞද්ධයාට වෙනවා පෙනිපෙනිම ජන සමාජයේ ඇතුලේ ගැටුම් වැටුම් තාඩන පීඩන වෙනවා පෙනිපෙනිම ලෞතුරා බුද්ධ රාජ්‍යෙහි පාද ස්පර්ශයෙන් ස්පර්ශය වුණු පෙර රජ දවසෝ නිර්මාණය කරන ලද 84 දහසක් වෙහෙර විහාර අතරින් සමහර වෙහෙර විහාර ඩෝසර් වෙනවාද පෙනිපෙනි නිහඬියාවෙන් ඉඳලා පින් කැටේට තට්ටු කරනකොටම ඇස්සැරියා සමහරු ඇස්සැරියේ එතකොට නැත්තං ඇස්සැරුනේ නැ දැන් හරි කමක් නැ තමා වෙලා හරි හරිපාරට ඇවිල්ලා ඇස් පියන්නේ නැතුව ඍජු මාවතක යන්න වැඩ කරන්නට දිරිය ඇති අර ඝන ගතිය තියෙන පිරිසක් වුණොත් මං හරි සතුටුයි සත්පුරුෂ සියලු ස්වාමින් වහන්සේලා සතුටු වෙනවා මං දන්නවා මේ ලංකා භූතලේ ගෞරවනීය යතිවර ශාසනාලය ඇති පෙර පරම්පරානුඥාත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගරු කළ විනය ධර්ම කුලසිරිත් ආරක්ෂා කොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගට අනුව චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියන බුදු වදනේ ක්‍රියා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලාටද සමහර විට නිନ୍ଦා වෙන විදියට හැසිරෙන ඇතැම් භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. එහින්දා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂකයෝ වෙන්න ඕන. සම්බුද්ධ ශාසනයට මේ ඔක්කොගෙම වැට බැඳෙන්න ඕන. ඔක්කොගෙම ඇහැ ඇරිලා දියුණුවට මං පෙත්තැනෙන්නට ඕන. එතකොට තමයි මේ ශාසනය අභිවෘද්ධියටපත් වෙන්නේ. ජාතිය අභිවෘද්ධියටපත් වෙන්නේ. දේශය අභිවෘද්ධියටපත් වෙන්නේ. අතීතයේ ශ්‍රී ලංකා විභූතිය තිබුණේ පින්නතුනි රැකපු සිල්වල බලයටමයි පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසුපැටියෝ අඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමය ඒ පියස දුට බලන්න අමා රස දැනුනාලු ඒ ගම්පියසෙන් මොකක්ින්දද නිබඳව පැහුනාලු වීර්යවන්ත ධෛර්ය සම්පන්න හිත් ඇති මිනිසුන්ගේ දිරියෙන් දහඩියෙන් යල මහ මැද කන්න තුනම ඒ පැහුණු නිසා වෙම්ම අපිට විරුදාවලියක් ලැබිලා තිබුණා ලෝකයෙන් මොකද්ද පච්චියක පෙරදිග ධාන්‍යාගාරේ පෙරදිග ධාන්‍යාගාරේ අපේ රට බුදුන්ගේ දේශේ අපේ රට ඉන්දිය සාගරයේ මුතු ඇටේ අපේ රට ලෝකයේ උතුම් රට අපේ රට කියලා නානාවිද පැතිකඩ ඔස්සේ අපට කීර්තිය ගෞරවය අභිමානය ලෝකයා විසින් පුදා තබා තිබුණා. ඒ නිසා තමා ඕලන්ද ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසි ආදී විදේශගත ආක්‍රමණිකයෝ කඩාපාත් වෙලා මේක උදුරගන්න මහන්සි ගත්තේ. ඒ නිසා තමා ඔය මුස්ලිම් ජනයා වෙළඳාමට අපේ රටට ආවේ. අපෙන් බඩු ඉල්ලයි යන්න අපෙන් බඩු ඉල්ලයි යන්න ඒ ලෝකෙට කණ්ඩ දෙන්න ඒ රටවල් වලට කණ්ඩ දෙන්න බඩු ගෙනියන්න ආවා අපේ රටට. ඒ ඇවිල්ලා එවුන්දලා පදිංචි වුණා මේකේ. ඇයි මෙවුන්දලාට පිස්සි ඇදිලා අරුන්ගේ සල්ලි දැකලා මෙවුන්දලා කසාද බැඳගත්තා. ඒ අප්පලව ලංකාවේ අම්මන්ඩිලා කසාද බැඳගත්තා. කසාද බැඳලා බින්න කසාදෙට තියාගත්තා. තියාගෙන උප්පැන්නේ දෙන්න ගිහිල්ලා මිනිහාගේ නමින් දෙන්න බැරි හින්දා මෙවුන්දලගේ නමින්ම දුන්නා. අදටත් ඉන්නවා ඔය නුවර මධ්‍යම පළාතේ අපේ පැත්තෙත් ඉන්නවා ඒකනායක මුදියන්සේලාගේ මොහොමඩ්. ඒකනායක මුදියන්සේලාගේ මොහොමඩ් කියලා ඉන්නවා. ඇයි උප්පැන්නේ දුන්නේ මෙවුන්දා? අරු එක දීග ගිහිල්ලා දැන් කියනවා එපා කියලා. දැන් හරියයි දෙපා කියලා හරියන්නේ නැහැ. ගත්තා නම් දීගෙට විඳපන් ඒක කාපන් ඒක. දැන් කෑ ගැහුවාට හරියන්නේ නැහැ. පැරදුනාට පස්සේ දැන් ඔය මං ඉන්නේ කලාවැව ගාව. කලාවැව ධාතුසේන මහනිරිඳුන් විසින් බරණ ගල්වඩුව හරහා නිර්මාණය කරන ලද වාපි කර්මාන්තේ. එතන හිටියේ වැවපාවුල ඔක්කොම නින්දගම දීලා තිබ්බේ බරණ ගල්වඩුවාට. ඒ හරියට කියන්නේ ගල්වඩුව ආගම අවකන පිළමේ නැලපු සිත්තර. දැන් කවුද ඉන්නේ? දැන් ඔක්කොම ඉන්නේ මුස්ලිම් අය. ඒ අයගේ වැරද්දද? නෑ නෑ, අපේ අය ඒ අයට විකුණලා ගියානේ. අපේ අය ඒ අයට විකුණලා ගියා. ඒ අතෝ ගත්තා පදිංචි වුණා ජීවත් වෙනවා. යම් යම් කූට ක්‍රම වේද ඔවුන් පාවිච්චි කරනවා ඇති. මන් නෑ කියන්නේ නෑ. හැබැයි කවදාක්වත් මතක තියාගන්න මුස්ලිම් මිනිස්සු ශ්‍රී ලංකාවෙන් එලවන්නත් බෑ, දමිළ මිනිස්සු ශ්‍රී ලංකාවෙන් එලවන්නත් බෑ, සිංහලයෝ ඒ දෙගොල්ලන්ට එලවන්නත් බෑ. එලවන්නේ කියා දත කෑවොත් ප්‍රභාකරන් මැරුවා වාගේම ආපහු අපේ දරුවෝ මේ කිරිසප්පයෝ සිය දහස් ගානක් මිහි මඩලේ මිහිදම් වෙන එකයි වෙන්නේ. මුස්ලිම් භක්තිකයෝ ඉස්ලාමිකයෝ සිය දහස් ගානක් මිහි මඩලේ මිහිදම් වෙන එක වෙනවා. දමිළ මිනිස්සු ආපිට නැකිට්ටොත් අර කැතගතියෙන් සිය දහස් ගානක් ආපිට මිහි මඩලේ මිහිදම් වෙනවා. ඒ අර කවදාක්වත් එක ජාතියක්වත් මුහුදෙන් එහාට විසිකන්න බැරි මට්ටමට මේක දැන් තැනිලා තියෙන්නේ. කරන්න ඕනේ මොකද? මං අර කියපු සමගිය බලය වේ. ජාතියක් හැටියට සමගි වෙන්න ඕනේ. ආගමිකයන් හැටියට සමගි වෙන්න ඕනේ. එකම කණ්ඩායමක මිනිස්සු හැටියට එකට ඉන්න ඕනේ. එකට ඉඳලා වැඩි වෙන ජනගහණයට භූමිය හිමි නිසා තම තමන්ගේ පැත්ත තම තමන්ගේ ගොඩ සංවර්ධනය කරගන්න තමන් මහන්සි වෙන්න ඕනේ. එහෙම නැතුව ඔබ කීවාට කවදා හරි වැඩි වෙන දැන් සමහර ඔය ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකො සමහර උද්ඝෝෂණය කරනවා රිලව් වැඩි කියලා ඒ පැත්තේ. කවුද උද්ඝෝෂණය කරන්නේ? මිනිස්සු. රජයට බලපෑම් කරනවා රිලව් අල්ලන් යන්න කියලා. රිලව් වැඩි වෙලාලු මිනිස්සුන්ට ඉන්න බෑලු.
මහගෙන හිටිය කූඹි ජාතියක් වැඩි වෙලා කියලා පහුගිය කාලේ ප්‍රවෘත්ති පෙන්නවා. කූඹියෝ වැඩි වෙලාලු, රෙදි වනන්නත් බෑලු, විදුලි රැහන් තියෙන්න දෙන්නෙත් නෑලු, භවභෝග තියෙන්න දෙන්නෙත් නෑලු, එවුන් ඒවා කාලා විනාශ කරනවලු. එහෙනම් කූඹියල් අයියන්ද කියලා මං අහගෙන කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. සමහරවිට තව ටික දවසකින් එයි. බැරි වුණේ කූඹියල් ලීම පමණයි. ඒ සඳහාත් එයි. එහෙම කියනවා. එතකොට කූඹියාට එච්චර බලයක් තිබ්බා නම් වැඩි වෙලා කූඹින්ට එච්චර බලයක් ආවා. රිලව් වැඩි වෙලා රිලවුන්ට එච්චර බලයක් ආවා. එතකොට මිනිස්සු జాතියක් වැඩි වුණාම ඒ මිනිස්සු අතීතේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් තමන්ට ජීවත් වෙන්න වපසරියක් හදා ගන්නවා කියන එක පුදුමයක් නෙමෙයිනේ. ඒක පුදුමයක් නෙමෙයි. ඒක අපේ තියෙන ආඥානවන්තකමට අපි ජාතික වශයෙන් විනාශ වුණාට ආගමික වශයෙන් විනාශ වුණාට පරජාතීන්ට වෙන ජාතීන්ට දොස් තබන්න එපා. අන්නේ ආගමිකයන්ට නිගාසන්ඩ යන්න එපා. එහිඳ කළ යුතු දේ කරන්න තමන් පැත්තෙන් හිතලා තමන්ගේ ජාතිය ආගම තමන්ගේ ප්‍රවේණිය කුලය ගෝත්‍රය තමන්ගේ දර්ශනය මත පිහිටලා සංවර්ධනය වෙන්න මහන්සි ගන්න. එතකොට අදටද ඉන්න බහු ජාතිය සිහල නම් මතු මතුවටත් ඒකමත රැකගන්න ඔබට හයිය තියෙනවා. එහෙම නැතුව එකිනෙකා කීවාට වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් මේ අනාගත අහිංසක දරු පරම්පරාව බිල්ලට දෙන්න මහන්සි ගන්න එපා. රැකගෙන තියෙන උත්තම ප්‍රතිපත්ති රැකගෙන බුදුරජාණන් වහන්සේ රකින්න ඕනයි කියා වදාළ ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරන්න සිව්වන පිරිසේම අයට දිරිය ලැබෙන්න තමයි මේ බණ කියන්නේ, මේ බණ අහන්නේ. ඔය පළවෙනි වෑයම. දෙවෙනි එක මට වෙලාව තියෙන්නේ චුට්ටම චුට්ටයි. තව වීරිය තුනක් තියෙනවා වඩන්න. තුනම වඩන්න බැරි වෙයි සමහර විට වීරිය. එකක් හෝ වඩා තබා තියා මතු දවසක ඉතුරු දෙක වඩන්නට පැමිණෙන අදහසින් මම යනවා. එහෙම නැත්තම් මතුදා බණට එන ස්වාමින් වහන්සේලා ලවා ඉතුරු දෙක වඩවාගෙන වැඩුණු මිනිසුන් හැටියට දිරියෙන් ප්‍රතිපත්ති ගරුකව යන්න මහන්සි ගන්න. දෙවෙනි වීරිය උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි. රැකගත් සිල්, රැකගත් ගුණ, රැකගත් උතුම් ගති පැවතුම් ආරක්ෂා කරන ගමම්ම දෙවෙනියට කියනවා මේ වෙනකොට ඔබ කරන පව් තියෙනවනේ. එවුව අතාරින්න වීරිය කරන්නලු. බලන්නකො බුදුහාමුදුරන්ගේ සැලැස්ම, කලමනාකරණේ, ක්‍රමවේදේ. මිනිසුන්ගේ ඔළුවේ එකපාරටම බර තිබෙන්නේ නැහැ. අපේ හාමුදුරනේ මේ මෙවුන්දලාට තියෙනවා පිස්සුවා. බුදුන් දන්නෙත් නැහැ, දහම් දන්නෙත් නැහැ, සංගුණ දන්නෙත් නැහැ. දාන දන්නෙත් නැහැ, සීල දන්නෙත් නැහැ, එවුන්දලා භාවනා කරනවා. එවුන්දලා භාවනා කරනවා, දානත් නැහැ, සීලත් නැහැ. ඒකෝල සහතිකයකුත් අරන් කියනවා චිත්තය දියුණු කෙරුවලු. චිත්තය දියුණු කෙරුවලු හාඳුරුවන්ටත් වඩා එවුන්දා බණ කියනවා. හාඳුරුවන්ටත් වඩා එවුන්දා බණ කියනවා. ඒකෝලා කියනවා කරවල හොදි හොඳ නැහැ. කරවල හොදි හොඳ නැහැ. අදන්නේ හෙම්පා. එවුන්දගේ න්‍යාය පත්‍රයක් එවුන්ද හදාගෙන ඇවිල්ලා නිවන් යන්න. පුතා යා යුතු මගක් තියෙනවා. යා යුතු පිළිවෙලක් තියෙනවා. පිළිවෙලට යන්න ඕන. දාන සීල භාවනා මිස භාවනා සීල දාන නෙමෙයි. දන් දෙන්න බැරි මිනිහට සීල් ගන්න බෑනේ. ඇයි? සීලයට ඇවිල්ලා වැය කරන්නට ඕන කාලය. වැය කරන්නට ඕන ශ්‍රමය. වැය කරන්න වෙනවා ඇතැම් විට ධනෙ. කාලයේ ශ්‍රමය ධනය කියන මට හිමි සැප විඳින්න තියෙන සම්පatti තුනම වැය කරන්න ඕන සීල් රකින්න. එතකොට ඒක කරන්න බැරි මිනිහා කොහොමද හිත හදාගෙන භාවනා කරන්නේ? දෙන්න බැරි මිනිහා, නිදහස් වෙන්න බැරි මිනිහා, අතාරින්න බැරි මිනිහා කොහොමද කරන්නේ? කරන්න බෑ. මට මතකයි කතාවක් තියෙනවා. ඉස්සර මිනිස්සෙක් ඔක්කොම ගැන කලකිරිලා එපා කියලා ගෑණිටයි ළමයින්ටයි දෙන්න තියෙන ඒවා ඔක්කොම ටික දීලා කමිසෙත් ගලවලා එල්ලලා එවුන්දා එළියට බැස්සලු පාත්‍රයකුත් අරන්
මහ කැලෑවේ ගිහිල්ලා භාවනා කරලා මම මේ සියල්ලම අත්හැරලා නිවන් දකින්නවා කියලා. උන්දර හොඳ ඥානවන්ත අදහසක් පහළ වෙලා එවුන්දා එළියට බැස්සා. කඩුල්ල ගාවට ගිහිල්ලා කඩුල්ලෙන් පයින්කොට උන්දාගේ සරම පැටළුණාලු. කඩුල්ලේ පොල්ලේ ගැටේ. ඒකත් බාධාවක් වාගේ එවුන්දාට භාවනාවට වැඩට කියලා හිතපු එවුන්දා සරම ගලවලා කඩුල්ලෙන් දැම්මලු. සරම ගලවලා දැම්මාට ගැටලුවක් නැහැ, උන්දාට අඹුඩේ තියෙනවා. අපේ ශ්‍රී ලංකා ද්වීපයේහි චිත්‍රපටි කලාවේ සාහිත්‍ය ලෝකයේ ඔයාලා දකින්න ඇති අඹුඩේ ගහගෙන රඟපානවා නේද? කවුද රඟපෑවේ? ජෝ අබේ වික්‍රම මහත්තයා අඹුඩේ ගහගෙන රඟපෑවා. මුළු ලෝකෙම එවුන්දා අඹුඩේ ගහගෙන රඟපෑවට හූ කිව්වද? මෑ තුස්නීම් භාවයෙන් මේ නවේන්ද්‍රයා දිහා සාහිත්‍යකරුවා දිහා කලාකරුවා දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා රසවින්දා ඉගෙන ගත්තා. එහෙනම් අඹුඩේ කියලා කියන්නේ උතුම් ආර්ය ඇඳුමක්. මඩසේදු කල ගෝවියාද රජෙකි. ඒ තරම් වටිනවා ඒක. ගෞරවණීය එකක්. එහෙනම් එවුන්දා අඹුඩේ ගහගෙන ගියාම පින්ඩ පාතේ දෙන්නේ නැත්තේ නැද්ද? දෙනවා. අර ඉන්දියාවේ හෙළුවෙන්ම යන නිගණ්ඨනාත පුත්තලාගේ ආයතත් දෙන්න. අදටත් ඉන්නවා ඉන්දියාවේ හෙළුවෙන් පින්ඩ පාතේ යනවා. නාවල අලු දෙන්නේ දාන්න. අර හෙළු කොටු මිනිහව. හිතලා බලන්නකෝ. එහෙම අන්ධ පෘතජ්ජනයෝත් ඉන්නවා. තවත් මේ ලෝකේ. එහෙව් කොට මෙච්චර දියුණු වෙලා ඉන්න අපිට තව චුට්ටයි හැදෙන්න තියෙන්නේ. ඒ ටික හදාගන්න බෑනේ. අර මිනිස්සයා කැලේට යනවා ඈත. කැලේට ගිහිල්ලා මහා විශාල නුග ගහක් ගාව නුග කොළ එකතු කරලා එකතු කරලා හදාගන්නවා භාවනා කරන්න ආසනයක්. හදාගෙන ඒ ආසනේ මත ඉඳගෙන භාවනා කරනවා. උදේට යනවා ගමට. ගිහිල්ලා පින්ඩ පාත කරගන්න. ඇවිල්ලා වළඳලා පාත්‍රේ හෝදලා විසිකලා මුනින් නමා තබා මෙවුන්දා ආපිට භාවනා කර. රාත්‍රියේ බොහෝ වේලා භාවනා කරනවා මෙවුන්දා. ටික දවසක් ගෙවි ගියා. ඉඳුල්ලේ මේ අත විසි වෙලා මීයෙක් පුරුදු වුණා. ඉඳුල් කන්න. මීයා ඉඳුල් කනවා. ඇවිල්ලා කැරකෙනවා වටපිටාව. මීයෙක් ගෙට ආවොත් අපච්චි ඉවරයි. ඒක අකන්ඩ ඕන එකත් කනවා, එපා එකත් කනවා, ඔක්කොම කනවා. ඉස්සර වෙලා පොල් කෑලි බත් ඇට අරුවා මෙව්වා කාලා කාලා. ඊට පස්සේ ප්ලාස්ටික් තියෙන එව්වා. අර ප්ලාස්ටික් කූඩ භාජන පැදුරු කොට්ට පොත් ඔක්කොම මේක කනවා. නිකමට කනවා ඒ ගම්. ඒ වගේ මේ අරුන්දා ගාවට ආපු මීයක් කාලා ඉවර වෙලා ඇවිල්ලා කැරකිලා බලලා මීයා බැලුවහම අඹුඩේ ගැටේ තියෙනවා පිටිපස්සේ. අඹුඩේ ගැටේ පිටිපස්සේ තියෙනවා. මේකා ඇවිල්ලා කපනවා අඹුඩේ ගැටේ. දැන් ඔක්කොම අතෑරපු මෙවුන්දාට තියෙන අඹුඩේ විතරමයි. පින්ඩපාතේ යන්නත් ජීවන ගමන පුරාවටම විලිවසා ගැනීමේ වස්ත්‍රය මෙච්චරයි බේරගන්නම වෙනවා. පැන්නුවා මීයව. වතාවක් පැන්නුවා. ඉඳගෙන ආපහු භාවනා කරන්න හදනකොට මේක ආපහු ඇවිල්ලා කපනවා. ඒක පැන්නුවා පැන්නුවා හරියන්නේ නැහැ. බේරෙන්න බෑ. ආ ඉඳපන්කෝ උඹට හොඳ වැඩේ කරන්ද මට භාවනා කරන්න නැත්තේ උඹ හින්දා කියලා මෙවුන්දා හිතින් හිතාගෙන එළි වෙනකන් අවදියෙන් ඉඳලා පින්ඩ පාතේ ගියා. යනින් ගමන් මිනිස්සුන්ගෙන් අහලා පූසෝ නාම්බෙක් ගෙනාවා. බලල් නාම්බෙක් ගෙනාවා. දැන් බලල් නාම්බට කණ්ඩ ටිකක් දීලා තියාගෙන මෙවුන්දා භාවනා කරනවා. පූසා රැට ඇඟ දිගේ ගොඩ වෙනවා කුරු කුරු ගග. මීයා එන්නේ පූසාගේ සද්දෙට. හැබැයි මේ කා කුරු කුරු ගගා ගොඩ වෙනවා අරුන්දාගේ ඇඟ දිගේ. වදිනවා නියපොතු. හරි කරදරේ. දෙන්නෙම නෑ භාවනා කරන්න. බලල්ලුන්ට දීකිරි සාස්සී කියනවනේ. ඒගමන මෙවුන්දා හිතනවා උඹ හොද්දට බඩ පිරෙන්න කාලා කිරි බීලා බීලා බුදිය ගත්තොත් මට ගැටලුවක් නෑ කියලා
මෙවුන්දා ගමේ පිණ්ඩපාතේ යනින් ගමන් ඒ මේ අත බලලා කිරියල දෙනකුත් ඉල්ල ගත්තා. දැන් කිරියල දෙනයි පැටියයි ගෙනල්ලා බැඳගෙන කිරි දොවලා ලොකු භාජනයකට දාලා අරූට ඇතිපදම් බීලා පෙරලිලා ඉන්න හා අරයා භාවනා කරනවා. දැන් පූසාගෙන් කිසි කරදරයක් නැහැ. එළදෙනයි පැටියයි කෑ ගහනවලු මහර. උන්ට කණ්ඩ ටික වතුර ටික නිසි පරිද්දෙන්නේ නැහැ. පැටියා ඒ මේ අතපයින්කොට එළදෙනට හරි නැහැ. දෙන්නාගේ ආරක්ෂාව සුවපහසුව පතා ඒ දෙන්න කෑ ගහනවලු. ඒ ගාන මෙවුන්දා ඊළඟ දවසේ ගමට ගිහිල්ලා කොල්ලෙක් කඳ ගහගෙනවලු හරක් බලන්න. කොල්ලා හැන්දෑවට පයින්වලු ගමට. ඒකගේ කොළු වයසින්ද තරුණ වයසට ඔහොම තමයි කියලා කෙල්ලක් ගෙනත් දුන්නාලු අරුට. අඹුඩේ විතරක් ඇති සරමත් එපා කියලා දාලා ආපු මිනිහට අඹුඩේ රකින්න ගිහිල්ලා ආපිට පවුලක්නේ. ආපිට පවුලක්. උන්දගේ භාවනාවේ කෙලවරක් දකින්න හම්බුන්නේ ආපිට හිටියටත් වඩා වලකට මෙවුන්දා වැටුණා. එහින්දා උපාසක අම්මලා උපාසක අප්පච්චිලා කුලප්පු හැදිලා අගක් මුලක් නැතුව යන්න එපා. ඒකේ ප්‍රතිපත්තියක් දැකලා පිළිවෙලක් දැකලා ක්‍රමයක් දැකලා අවවාද අනුශාසනා ලැබමින් ගුරුහරුකම් ලැබමින් යනවා මිසක් නොයා ඉඳ මහන්සි ගන්න. එහින්දා මුලින් කරන්න ඕනේ ටික ටික අතෑරලා 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 පුරුදු වෙන්න ඕනේ. අතෑරලා පුරුදු වුණේ නැත්තම් අමාරු. අතහරින්න පුරුදු වුණේ නැත්තම් අමාරු. ජීවිතය කියන එක එකවර හදන්න පුළුවන් එකක් නෙමෙයි, ක්‍රමයෙන් හදන්න පුළුවන් එකක්. වහු පැටියා හම්බ වෙලා තප්පර ගානකින් නැගිටලා දිව්වාට අපිට හම්බුන්නේ නැහැ ඒ වරම. අපිට ඒ වරම හම්බුනේ නැහැ. ඒ වගේම තමා මුහුකුරාගිය මිනිහාගේ ක්‍රමයෙන් වැඩුණු මනසින් ක්‍රමානුකූලව නිර්වාණය නැමති උත්තම සේම භූමියට යන්න යා යුතුයි. දිගු ගමනක්, දිගු වෙහෙසකින් අදිෂ්ඨානයකින් දැක්මකින්. ඒකට වීරිය කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ වීරියෙහි පිහිටා ඔබ ගාව තියෙන මා ඔය කී ඇතැම් ඇතැම් දුර්ගුණ තියෙනවා ඒ වාතාරින්. ළමා වයසේදී, තරුණ වයසේදී, මැදියම් වයසේදී, වයෝවෘද වයසේදී ඔබ ගෙවන භූමිකාව ඇතුලේ ඔබේ චරිතයට නොගැලපෙන, සමාජයට නොගැලපෙන, නීතියට ආගමට දහමට නොගැලපෙන වැරදි ඔබ ගාව තියෙනවා කියලා පේනවා. ලෝකයේ නිඳහ කරනකොට ඔබට දැනෙනවා අන්න ඒ වාතාරින්. දියුණුව සඳහා වැඩි යුතු ප්‍රතිපත්ති ලෞතුරා බුදුදහමට අනුව තෝරා බේරාගෙන සොයා බලා උට්ටාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදාවක් කිත්තේන ධම්මිකේන ධම්ම ලද්දේන භෝගේන. නොපසුබට උත්සාහයෙන් දාඩිය වැක්කිරණකම් මහන්සි වෙලා දෑත දෙපායේ වීර්යෙන්ම නැනනුවන වෙහෙසවලාම හරි හම්බ කරගෙන දැහැමින් ජීවත් වෙන්න මහන්සි ගන්න. එතකොට ඔබටත් සතුටුයි, පරිසරයටත් සතුටුයි. එතෙන්ටයි එන්න ඕනන්නේ. නරකාදී අතාරින්න එල්ලි වෙනකම් කියන්න හිතෙනවා අපෙන් වෙන වැරදිවල කරුමස් ස්වභාවය. අහේතුක ප්‍රතිඵල. බලන්නකො මේ දවස්වල මම පිටරට ඉඳලත් බලාගෙන හිටියා, ඇවිල්ලත් බලාගෙන හිටියා, පෙරත් බලාගෙන හිටියා. අපේ හාමුදුරුවනේ මේ අවුරුද්දේ ජංගම දුරකථන වලින් ෆොටෝ ගහන්න ගිහිල්ලා විතරක් මැරිලා තියෙනවා 30-40 ගාණක්. ෆොටෝ ගහන්න ගිහිල්ලා කෝච්චි එනවා පෙරලාගෙන. කෝච්චියක් එනවා කියලා කිව්වම පුතා මොකාටද පේන්නේ නැත්තේ? මොකාටද ඇහෙන්නේ නැත්තේ? ඒ කෝච්චිය එනකනුත් ඇහැ කන පේන්නේ නැතුව ෆොටෝ ගහවාලු පාරේ යට කරගෙන ගියා. ඔළුව වෙන කොහෙදෝ තිබ්බේ, කඳ කොහෙදෝ තිබ්බේ, පහුවද ඔළුව කෝච්චියක තිබිලා හම්බුණාලු කිව්වා. මුහුදායිනේ ගිහිල්ලා ෆොටෝ ගහනවා මුහුදට පිටුපාලා. පිටිපස්සෙන් පිටිපස්සට යනවා, අහරෙන් එනවා මාරියාව. මාරයාගේ මාරියාව ඇවිල්ලා ඒ මහා රැළ කදම්බේට මේක වැදගෙන යනකම් මේක ගැහුවා ෆොටෝ. නැග්ගා මහා ගිරි කුලට පර්වතයට. පර්වතයේ උඩ නැගලා ෆොටෝ ගහනවා. පිටිපස්සෙන් පිටිපස්සට යනවා කන්ද මුදුනේ, පර්වතයේ මුදුනේ. කන්දෙන් පහලට පෙරලනකම් මේකට සිහිය නැහැ.
මේක ගැහුවලු පෙම්වතියගේ රූපේ. ජෝඩුවම ගැහැව්වලු පොටෝ. එකට ඉඳගෙන ජෝඩුව හොරෙන් ගිහිල්ලා කොහේ හරි මූකලානකට දැන් දෙන්නට මේකට ඉඳලා ෆොටෝ ගහන්න සක්කරයට කියන්නද? නෑනේ. එහිඳ අලුත් තාක්ෂණේ පාවිච්චි කරලා දෙන්නම හැඩතල තියලා ගැහුවා, පස්සෙන් පස්සට ගියා, වැටුණා දෙන්නම. ඉවරයි. මෙහෙම සක්කිලි සමාජ ක්‍රමයක් ඇතුලේ නැති පව් කර තියාගෙන ඉන්න. පුදුම පව් කන්දා. බලන්නකෝ ගෑනු දැරිවියෝ පිරිමි දරුවෝ ලපටි වයසේ මොනතරම් විනාශ වෙලාද. ඉස්සර සාමාන්‍යයෙන් ගොරහැඩි අපරාධකරුවෙක්ගේ ලාංජන තමයි අප්පච්චි පච්ච කොටා ගන්න එක. ඇඟේ සාමාන්‍ය සිරිතාපේ හරක් හොයා ගන්න ආදිත්‍ය මෙව හන ගැහුවා. දැන් මෙව ඒ ඒකාගේ හන ගහගෙන හරක් වගේ දැනගන්න ලස්සන වෙන්න අලංකාර කරන්න. මහා ගෝපාල සූත්‍රයේ තියෙනවා. ඉද බික්ඛවේ ගෝපාලකෝ නරූපඤ්ඤා හෝති න ලක්ඛන කුසලෝ හෝති අසාටිකං සාටේතා හෝති වනම් පටිච්චාදේතා හෝති තිත්තං ජානාති පීතං ජානාති වීතින් ජානාති න ගෝචර කුසලෝ හෝති අනවස්සේ දෝහීම හෝති න දූමං කත්වා හෝති යේතේ උසභා ගෝපිත රෝගෝ පරිනායකා අතිරේක පූජාය පූජේතා හෝති. මහා ගෝපාල සූත්‍රයේ හරක් බලන ගොපල්ලෙකුට න්‍යාය ධර්ම ටිකක් කියලා දීලා තියෙනවා. මේ වගෝපල්ලෝ දන්නේ නැහැ ලංකාවේ. කුසිකර්ම ඇමතියා දන්නෙත් නැහැ. පසු වෛද්‍යගෙන් අහන්නකෝ බාන්න ගිහිල්ලා. පසු වෛද්‍ය දන්නෙත් නැහැ. ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගොපලු නායකයෙකුසේ. විද්‍යාඥයෙකුසේ ගොපලු ශාස්ත්‍රය පිළිබඳව. ශ්‍රේෂ්ඨ පසු වෛද්‍යවරයෙකු හැටියට. උන්වහන්සේ අනුදැන වදාලා ගවයාද ආරක්ෂා කොට මරණය දක්වා තෘප්තියෙන් තබා ගව හිමියාටද ලාභ ලබා දී ගොපල්ලාද සතුටින් දිවි ගෙවන්න නම් මේ ටික කරන්න කියලා. ඒකේ තියෙනවා සලකුණු වලින් අඳුරගන්න ගොපල්ලා දක්ෂ විය යුතුයි කියලා. ඒ නිසා ගොපල්ලා ඒ සලකුණු දැකලා තියෙනවා. ඒ සලකුණු තමයි අං කොට එක, අං දිගේ එක, වලිගේ කොට එක, වලිගේ නැති එක, සුදු පුල්ලි තියෙන එක, කළු පුල්ලි තියෙන එක. ඒ මේ ලාංජන වලින් අඳුනාගත්තා මිසක් මුල් යුගයේ අපේ දැහැමි ගවපාලකයෝ පුතා පිච්චුවේ නැහැ හරක්ක. පිච්චුවේ නැහැ හරක්ක. පසුකාලීනව තමයි පෞකාරයෝ තෘෂ්ණාවට හරක්ක පුච්චව්වේ අයිතිවාසිකම කියන්ද. ඒත් පසු කාලයට යනකොට ඒ හරක් පුච්චාපු සමාජයේම කොල්ලෝද කොල්ලොඹ පුච්චාගෙන සල්ලි දීලා පුච්ච ගන්න. සල්ලි දීලා පුච්චාගෙන ගියා කිද යුද හමුදාවට? පුච්චාගත්ත කොල්ලෙකුට යුද හමුදාවට ගියා කිද? බෑ. ඉන්ටර් බෝඩ් එකෙන් විසිකනවා. නාවික හමුදාවට ගන්න නැහැ විසිකනවා. ගුවන් හමුදාවට ගන්න නැහැ විසිකනවා. ශ්‍රී ලංකා පොලිසියට ගන්නෑ විසිකනවා. හරිනම් රාජ්‍ය සේවයේ එකකටවත් ගන්නෑ මේක විසිකනවා. පෞකාර දේශපාලඥයෝ ඔය කල්ලතෝණියෝ අරගෙන රාජ්‍ය සේවයේ ඔබාගෙන හිටියත් පච්ච කොට අපේ උන් ගන්නෑ රාජ්‍ය සේවයට විසිකනවා. ඒ තරම් කිලුටු නිවට වැඩක් ඒක. නමුත් ඒ පාපය කරන ජංගම දුරකථනයේ අරගෙන පෞල් ජීවිත අවුල් කරනවා. අනියන් සබදතා ගොඩනගා ගන්නවා. අධ්‍යාපනයට බාධාවක් කරගන්නවා. ජීවිතේ විනාශ කරගෙන නොහොඹිනා ගමනක යනවා. මේ විදිහට පින්නතුණි අපි ගාව ගෘහීය ජීවිතේ, සමාජ ජීවිතේ, පුජ්‍යල ජීවිතේ ඇතුලේ ඔබේ ඔබේ භූමිකාවට නොගැලපෙන මව් භූමිකාවට, පිය භූමිකාවට, සැමියෙකුගේ භූමිකාව, බිරිඳකගේ භූමිකාව, දුවකගේ භූමිකාව, පුතෙකුගේ භූමිකාව, අත්තප්පාගේ, අත්තම්මාගේ භූමිකාව, බෑනාගේ, ලේලිගේ භූමිකාව, නැන්දාගේ, මාමාගේ භූමිකාව, ගිහි භූමිකාව, පැවිදි භූමිකාව ආදී මේ සමාජයේ සැදුම්ලත් අපිට උරුම භූමිකා තියෙනවා. ඒකට සාධාරණ පින්වන්ත ක්‍රමවේදයකම තැබුවේ නැත්තම් අපේ සමාජය ගැටෙනවා, විනාශ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. එහෙනම් වීරිය කරන්න තම තමන් ළඟ තියෙන මෙච්චර කාලයක් කරපු පව් නවත්තලා පින්වන්ත ගමනක් යන්නට.
නිර්වාණයට යන්න හරි ලේසි. නොකරපු පව් කරන්නෙත් නෑ, කරපු පව් ඔක්කොම නැවැත්තුවොත් සමාජයේ පින්වන්තයි. වැරදින ඊට පස්සේ කරන්න තියෙන වීරිය දෙක දැන් කර කියන්න තියෙන්නේ. අපේ ආඳුරු මට දුන්නු වෙලා ඉවරයි. මන් දෙක මේකට කරලා කියනවා පිරිකර අනුමෝදන් කරනකම්. එහෙනම් මංජුල පුතේ ඉක්මනින් ඒ කටයුත්ත නිමා කරන්න හොඳයි. හීන් සැරේ පිටිපස්සේ ඉඳලා යන්න වෙන්නේ. ඉස්සරහා ඉඳලා යන්න එපා. ඒ වගේම පිරිකර අනුමෝදන් කරන්නේ මංජුල පුතා. අනිත් අයගේ කටවල් පරිස්සමෙන් තියෙන්න ඕන. මේ කියන එක දහම් පදයක්වත් අපතේ නොයන පරිද්දෙන් මෙතෙක් වේලා ශ්‍රවණය කළා සේම ඒ ටිකත් අහගන්න. එකට කරලා දෙකක් කියන්න හදන්නේ. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ කරන්න ආරම්භ කරන්නලු. දැන් වර්ෂයක් වර්ෂයක් පාසා මේ ධර්මදේශනා මාලාව වස් කාල සීමාවේ ඇතුලේ සිද්ධ කරනවා. වර්ෂයක් වර්ෂයක් පාසා සිදු කරන මේ ඇසල පුර සඳ ඇති පෝය දවසේ පටන් අරගෙන දින 7ක් එක දිගට පෙහෙවස් සමාදම් වෙන උපාසක උපාසිකාවෝ ඉන්නවා. තවත් මේ ගතිය ඇඟට ආපු නැති අය ඉන්න ඕන තරම්. පෙහෙවස් සමාදම් වෙන්න දින 7ම ඇවිල්ලා ඉන්න අය කී දෙනෙක් ඇද්ද? දින 7ම සම්බන්ධ වෙච්ච අය කී දෙනෙක් ඇද්ද? කිරිවන්දනීය ගමේම ඉන්න වයෝවෘද ස්ත්‍රී පුරුෂයෝ ඇවිල්ලාද? නැහැ. මැදියම් පෙළ ඇවිල්ලාද? නැහැ. තුරුණු වියත්තෝ ඉඳහිටවත් ඇවිත් ඇවිත් ඒ දින හතේ සිල් ගනීද? නැහැ. එහෙම හැංගීමක් තවම ආපු නැති අය මුන්වහන්සේලා වර්ෂයක් වර්ෂයක් පාසා දැන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ සිදුගෙන යන මේ සත්ක්‍රියාවට ඔබ වැටිලා නැත්තම්, ඔබ එතෙන්ට අඩිය තියලා නැත්තම්, ඒ ක්‍රමවේදයට ඇවිල්ලා නැත්තම් එන්න වීරිය කරන්න ඕන. පන්සලට මෙවැනි පින්කම්වලට දානයක් දෙන්න ඔබ ඉදිරිපත් වෙලා නැත්තම් ඔබේ දිරියෙන් දානයක් දෙන්න මහන්සි ගන්න. පන්සලේ සතර පෙරුවේ දායකයෝ ඉන්නවා. ඒ දායකයන් අතරට ඔබ දායක වෙලා නැත්තම් මාසෙන් මාසෙට දෙන දාණයට, අවුරුද්දට සැරයක් දෙන දාණයට ඔබ දායකත්වයේ ලබාගෙන නැත්තම් කසාද බැඳිලා මරණාධාර සමිතියට විතරයි බැඳුනේ, පන්සලට බැඳුන්නේ නැහැ. මරණාධාර සමිතියට බැඳිනවා පුතා 6 මාසයක් යන්න කලින්. ඇයි? නැත්තම් දඩමුදලකුත් එක්ක බැඳෙන්න ඕනලු. එහෙනම් වේලහසනින් බැඳෙනවා. පන්සලට බැඳෙන්නේ 7 මාසයක් ගියා, 8 මාසයක් ගියා, 9 මාසයක් ගියා, 8 මාසයක් ගියා, අවුරුද්දකුත් ගියා, දෙකකුත් ගියා, තව බැඳෙන්න නැහැ. ඇයි? බබා හම්බෙන්න පිරිත් කියන්නත් අර පෙරදායකයෝ ඉන්නවානේ. අලුත් પરම්පරාවට වැඩියෙන් ඉහළ પરම්පරාව. ඒ પરම්පරාවේ හම්බෙන්න ඉන්න චූටියකගේ කිරියම්මයි කිරියත්තයි තමයි එන්නේ පිරිත් කියන්න දෙහත් දෙන්න. දහත්පත්ටි හදාගෙන ඉන්නේ අරුන්දලා. හාඳුරුවන්ට කොරන්න දෙයක් නැහැ. මේ උන්දලා බත් දීලා තියෙන්නේ. මම ඒකට දාන්නේ කියලා කියන්නේවත් නැහැ. මේ උන්දලා බත් දීලා තියෙන්නේ. බත් දීලා තියෙන හින්දා කොල්ලන්ගේ වැඩ කරන්ඩත් ඕනෑ ඒ බත්වලට. මුණුපුරන්ගේ වැඩ කරන්ඩත් ඕනෑ ඒ බත්වලට. හතර වරිගයක වැඩ කරාපහ අපි බත් දීලා. එහෙම නැත්තම් කෙල්ලයි කොල්ලයි මරණාධාර සමිතියට බැඳෙන්න ඉස්සෙල්ලා එවන්න තිබ්බේ. ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ලොකු හාඳුරු හම්බෙලා ලොකු හාඳුරුවන්ට කතා කරලා ඒ කරන්න තියෙන වැඩ ටික කතා කරගෙන වාර කියලා නෙමෙයි. එහෙමනේ කරන්න තිබ්බේ. නමුත් මෙවුන්දලා මගුල් ගෙදරට අකුල්ලස්සේ ආහාරය මෙහෙ පැනපැන ෆොටෝ ගහනද ස්ටුඩියෝලට. ඇයි මෙවුන්දලා උයන්නේ? දැලිගා ගන්න බෑ. ලස්සන සාරි ඇඳලා කටු ගහලා ඇටමාල දාගෙන අර ඉහලාපු කුඩේ යටට ගිහිල්ලා ඉඳගෙන ඉඳලා අර ගෙදර මිනිස්සු තම්බාපු බත් කාලා යනවා යන්න. කඹුරාපන් ඇයි බලන්? කඹුරාපන් මට කියන්න සොඳුරු වචනයක් නෑ. මීට වඩා ගෑනු උයන්න දන්නේ.
මරණාධාර සමිතිය උයන්නෙත් පිරිමි, මගුල් ගෙදර උයන්නෙත් පිරිමි, හෝටලේ උයන්නෙත් පිරිමි, මෙවුන්දලා කනෝ. ඉස්සර මගුල් ගෙදරක් කිව්වහම පිළිකන්නේ මඩුව ගහලා කොටසක් කොස් කපනවා, කොටසක් කොළ ලියනවා, කොටසක් අල බදිනවා, කොටසක් වම්බටු බදිනවා, කොටසක් අනිකුත් මාළු පිණියදෙනවා. නා නප්‍රකාර වැඩ ගෑනු, ගමකම ගෑනු, තරාතිරමක් නැහැ. කුඩා එකාගේ ඉඳලා ලොකු එකාට එව්වානේ, දැන් එව්වානේ. මට මතකයි කවියක් තියෙනවා අපේ යතිවර අතීතයේ අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා රචනා කරන ලද, ඒකේ කියනවා, ධඤ්ඤ නිදං මුසලේන පබින්නම් නিত্য සුඛං ඉද තණ්ඩුල මත්තං රූප මිදම් පිජරාය පබින්නම් පස්සත අට්ඨික සංකිලි මත්තං. බලන්න වයිස කත්තම්ම කෙනෙක් කියලා තියෙන ඔබ. ඒක ඇහිලා තියෙනවා පිණ්ඩපාත ගියපු හාමුදුරු කෙනෙකුට. ගෝලයොත් එක්කම් පිණ්ඩපාත යන මහා ප්‍රඥෙක්. උන්වහන්සේ බිම්මෝලේ වීකොටන කාන්තාවෝ ටිකක් වීකොටන තැනකින් පිණ්ඩපාතේ වැඩියා. බිම්මෝල දන්නවද මාපුතාලා? මාපුතාලාගේ පරම්පරාව බිම්මෝල දන්නේ නැහැ. මාපුතාලා දන්නෙත් නැහැ. මෙවුන්දලා දන්නෙත් නැතුව ඇති. මන් දන්නේ. වයසක ඇත්තෝ, තරමක් අවබෝධය තියෙන ඇත්තෝ බිම්මෝල දන්නවා. ඉස්සර ගම්මානවල සමහර විට ගෙවල් වල මඩුවේ, එහෙම නැත්නම් විශාල ගහක් ගාව සුන්දර ගල් තලාවක වලක් හදලා, ඒ වල වටේට පිළිවෙලට හදලා වීගෙන හිල්ලා ගමේම කාන්තාවෝ එකතු වෙලා අරකට දාලා එක එක්කෙනාගේ වීමලු පොදුවේ ඉඳගෙන වටේට මෝල් ගහෙන් කොටලා 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 පොතු ගලවලා පෑහාගෙන හාල් ටික අරන් යනවා. සමගිය බලය වේ. ඒ වී කොටන තැනක වයසක අම්මා කෙනෙක් බාලදැරිවියන්ට කියනවාලු, ධඤ්ඤ මිදම් මුසලේන පබින්නම් නিত্য සුඛං ඉද තණ්ඩුල මත්තා රූප මිදම්පි ජරාය පබින්නම් පස්සතාට්ටික සංකිලි මත්තා. මේ වී වලට මෝල් ගහෙන් ගහලා 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 තලලා මේකේ මේ ලස්සන රන්වන් පාටට හැඩට තියෙන වී පොත්ත දුරුවරණ කොට ගලවා ඉවත් කොට ඉතුරු වෙන ඇට නැවතද මෝලේ දමා කොටා 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 එහි තියෙන කුරුට්ට දැහැර ඇට ටිකගෙන එය මුට්ටියක දමා තම්බා අනුභව කොට ජීර්ණය කොට මේ මහ පොළොවේ පසට අසූචිත ලෙසින් එකතු කරනවා. මං ඔයක තේරෙන්න ඕනෑ තරමට තමා ඔය කිව්වේ. කවියේ ඇතුළත් සාරය මං තව ටිකක් සත්‍ය විභංග සූත්‍රයේ වගේම එළියටත් එක්ක දාලා කිව්වේ. අපි කාපුවාට ඉර නම අවසානයේ ඒක නෙවෙන්නේ, ඒක වෙන්නේ. ඒකෝලා කියනවා රූප මිදම්පි ජරාය පබින්න, ජරාව විසින් තලා 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 පොඩි කොට මේ ශරීරයටද අර වී ඇටේට කළ ඉර නමම කරනවා. ජරාවේ කෙලවර ව්‍යාධිය, ව්‍යාධියේ කෙරවල මරණය. එතෙන්ට අරන් යනවා, අරන් ගිහිල්ලා මරා ඒ වැටුණු එක ඉදිමී පිපිරි ගැලවි ගොස් ඉතුරු වෙනවා ඇට. ඒ ඇටද ඒ මේ අත පෙරලී කුඩු වී කුරුටු දෙවත් වී ඉතුරු ටිකද දිරාපත් වී මහ පොළොවට එකතු වෙනවා. මේ ශරීරයේ පුතේ මේ වී යටවල වාගෙම නিত্য භාවයක් නැහැ, අනිත්‍යයි කියලා අරුන්දා කීවා. හාමුදුරුවෝ කහගෙන පින්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා ගංගායූරේ වාඩි වෙලා හාමුදුරුවරුන්ගෙන් ඇහුවා, අපි පින්ඩපාතේ එනකොට අහවල් තැනින් අරුන්දා කියාපු එක ඇහුණාද? කුලප්පුව තියෙන ඇට ඇහෙන්නේ. අද මේ දම් සභා මණ්ඩපෙත් මන් දන්නවා මම මොන තරම් පණ පිහිටුවා කිව්වත් ඇහිච්චි නැති උන් එමට. ඒ වගේ පින්ඩපාතේ ගියා අරුන්දලා අතරේ, ස්වාමින් වහන්සේලා අතරේ ඇහිච්චි නැති අය හිටියා. ඒ ගමන
කිව්වා. ඒ කිව්වේ මේක. ඒකේ තේරුම මේක කියලා. දීර්ඝ ගැඹුරු අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් ධර්මය දේශනා කළා. හිටපු සියලු ස්වාමීන් වහන්සේලා අර මහරහතුන් වහන්සේගේ ධර්මයෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මගපල පිළිවෙලින් අරහත් භාවයෙන් නිර්වාණයට පත් වුණාය කියා මේකේ සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනි අපිට අපේ ජීවිතේ නොගත් උත්සාහයක් ගැන ඉගෙන ගන්න જાති අනන්තයයි. කරන්න જાති අනන්තයයි. ගහක් හිටවන්නේ නැති අපි මුතුම් මිත්තෝ හිටවපු ගහකොළ කකා ඉන්නේ. මුතුම් මිත්තෝ හිටවපු ගහකොළ කකා ඉන්නේ. ඒ ගහකොළ හිටෝලා අපිටත් පුළුවන් නම් හෙට අනාගත පරම්පරාවට දායාදයක් කරන්න. මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද උඹෝය බිම හාරන්නේ කියලා අර කොල්ලෙක් ඇහුවේ ඉස්සර. ඇහුවා නේද? අරුන්දා කියනවා මම මේ අඹෑටයක් හිටවන්න හාරන්නේ. එතකොට කොල්ලා කියනවා උඹට පිස්සු. උඹට පිස්සු නාගි වෙච්චි උඹ ඔය අඹෑටේ හිටෝලා කවදානම් කණ්ඩද? එතකොට අරුන්දා කියනවා මං එක අඹයක් නොපතමි. මම මේකෙන් එක අඹයක්වත් පතන්නේ නැහැ. මතු පරම්පරාවට මගේ පෙර පරම්පරාවේ මුතුන් මිත්තෝ අපිට ගස් හදාවව තනා දුන් නිසා අපි කෑවා. මං හිතවන්නේ පුතේ මය පුතාලටත් මය පුතාලගෙන් පස්සේ මේ ලෝකේ බිහි වෙන පරපුරටත් කන්ද කියලා. එහෙම හිතපු රටක් තිබ්බා නම් එහෙම හිතපු ලෝකයක් තිබ්බා නම් මොනතරම් පින්බරයිද? මොනතරම් පින්බරයිද? බුදුරජාණන් වහන්සේ ඒ නිසාම අනුදැන වදාලා සිව්වන පිරිසට මොකද්ද? සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සියලු පව් වලින් අත මිදී සියලු කුසල් වල පිහිටා හිත දියුණු කොට ප්‍රතිපත්ති ගරුකව ජීවිතේ තනන්නේ නම් ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඒක තමයි ඇත්තටම ලෞතුරු දහම. එහෙනම් සියලු දෙනාම මෙතෙක් ගෙන ජීවිත ගමනේදී ඔබට කරන්න බැරි වෙච්ච හොඳ දේ මේ සමාජයේ තියෙනවා, මේ වටපිටාවේ තියෙනවා, මේ සංස්කෘතියේ තියෙනවා, ලෞතුර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දර්ශනය ඇතුලේ තියෙනවා. ගෞරවනීය යතිවර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා පෙන්වා දෙනවා. ඒ ඔස්සේ ගොස් නිර්මාණය වෙන්න මහන්සි ගන්න උප